දැයි ශ්‍රද්ධහා බුද්ධි සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. සිටුම දිනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවතුමු. නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ. පුඤ්ඤච්ච පරං ආඋසෝ රූපේ මනස කරෝතෝ රූපේසු චිත්තං න පක්ඛන්දති න පසීදති න සම්තිත්තති න විමුච්ඡති අරූපං කෝපනස්ස මනස කරෝතෝ අරූපේ චිත්තං පක්ඛන්දති පසීදති සම්තිත්තති මන විමුච්ඡති තී. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පිංවත්නි, අපි දසුත්තර සූත්‍රයේ ඒ සාරිපුත්‍ර ස්වාමීන්සේ පෙන්වන දුප්පටි විජ්ජහ නැත්නම් දැකීමට දුෂ්කර වූ විනිවිදීමට දුෂ්කර වූ ධර්ම ගැන කතා කරනකොට අපි ඊයේ වෙනකොට ඒ කාම ඡන්දය එහෙම දුෂ්කර ධර්මයක් බවත් විනිවිද දකින්න අමාරු ධර්මයක් බවත් ඒ වෙනුවට ඒකාග්‍රතාවය නැත්නම් ඒකාග්‍රතාවේ පැත්තක් වෙන අබිනිෂ්ක්‍මණය නික්මීම උදව් කරගෙන කාම ඡන්ද වෙනුවට කාමයන්ගේ වෙන්වීම දිහා බලන එක දකින්න බලන්න දුෂ්කර දෙයක්. ඒ වගේම ව්‍යාපාදේ කියලා අපිට කවුරුත් එක්ක හරි යමනාපයන් නුරුස්නා ගතියක් ඇති වෙච්චහම ඒ ව්‍යාපාදේ විනිවිදලා ඒ වෙනුවට ඒ මොනම ක්‍රමයකින් අව්‍යාපාදේ නැත්නම් මෛත්‍රී කරුණාව ඒ වෙනුවට දකින්නවා කියන එක බොහොම දුෂ්කර දකින්න අමාරු දෙයක්. එහෙම නැත්නම් විනිවිදලා දකින්න අමාරු. මොකද ව්‍යාපාදයේ ඇතිවෙච්චාම තියෙන තරහ නිසා ඒකම එලි එලි ඒකම බැඳි බැඳි පැලහෙනවා මිස අව්‍යාපාදයකට හිතියව දඬ ඉඩ නොදෙන එක තමයි කෙලසෙනවා කියන්නේ. ඊට පස්සේ හිත විහෙසකටපත් වුණාට පස්සේ විහෙසාය ඒක වෙනුවට ඒ හරහා මේ විහෙස කියලා කියන්නේ සංසාරේ දුක. මේක තමයි පළවෙනි ආර්ය සත්‍ය. ඒ තමයි වෙහෙස ඇති වෙච්ච වෙලාවේදී අනේ මට මේ වැටහෙන්නේ දුක. මේක ආර්ය සත්‍යයක්. ඒ නිසා මේ දුක ඇති කරන දේවල් එක හෝ නඩු කියන්නේ නැතුව මේ අවිහෙසාය පිණිස නැත්නම් මේ දුක දුක් සත්‍ය බව තේරුම් ගන්නකොට ඒකේ තියෙන අවිහෙස ගතියක් ඒක බුදුහාමුදුරුව වෙනම පහටේකින් සඳහන් කරනවා. මහණෙනි මේ දුක නම් දුක තමයි. බුදුචාන්ස කියනවා ඒක ආයේ මේ දුක නෑයි කියලා මේකේ ලේබල් එක මාරු කරලා එහෙම නැතුව හිතරවට්ටගෙන කරන්න යන්න එපා. නමුත් මේ දුක ආර්ය සත්‍යයක් බව තේරුම් ගන්න තරම් මිහිරියාවක් මුළු මනුස්ස ජීවිතේම නෑ කියලා. මොකද මේ දුකට පිළියම් හොයන්න අපි හදන්නේ කවදාවත් පිළියමක් නෑ. මේක බාර ගන්න එකයි තියෙන්නේ. බාර ගන්නකොට අපි ඒක බාර ගන්නේ විශේෂණ පදයක් වදලා. දුක ආර්ය සත්‍ය මේක ඇත්තක්. මේක තත්‍ය දෙයක්. මේක ඇති දෙයක්. වළක්වන්න බෑ. ඒක නිසා මේ වළක්වන්න ගිහිල්ලා නිකන් අනවශ්‍ය මේ හැප්පෙන්න යන විනුවට මට මේ ඉදිරිපත් වෙලා තියෙන දුක මම මේක ආර්ය සත්‍යයක් වට බල ගන්න බුද්ධ හදුත්තු වෙනාසෙත් කරේ ඒකයි කියලා මේ දුකට මූණ දෙන එක. අපි සිංහලයේ එක බොහොම අලංකාර වචනකින් කියන පැමිණි දුක් පැණි රහ කරගන්න කියන. එච්චරයි. ඊට පස්සේ ආ මේ දුක නැති කරන්න හදන්නෙත් නෑ. දුක දුන්නේ ආවලා කියලා යන්න යන්නෙත් නෑ. ජීව ගන්න පුළුවන්. මේක දුක පැමිණි දුක් පැණිදායි කියන ක්‍රමයට බැලුවොත්, දෘෂ්ටියට බැලුවොත්, ඒ සංකල්පනාව බැලුවොත් මොනම දෙයක්වත් නෑ විඳින්න බෑ. ආන්නේ විදිහට මේ වෙහෙස ඇති වෙනාවේ අවිහෙසය. වෙහෙස නැති පැත්ත. නැත්තම් ඒක තුල තියෙන මිහිරියාව. ඥානය පහළ කරන මානසිකාරයක් ඇවිල්ලා ඒකේ හිත නැවත නැවත බසනවනම් ඒකේ හිත නැවතට පහදිනවනම් ඒකේ හිත නැවතට පිහිටනවනම් ඒක විමුක්තියක් බව පරිවර්තනය කරගන්නවනේ. ඒක කොහොම අමාරු දෙයක්. ඒක දුප්පටි විජ්ජයි. විනිවිදින්ද හරහා දකින්න අමාරුයි. දැන් මේ ඇති කරගත්ත මේ සමීකරණය හරහා අපි මේ හතරවෙනි දුප්පටි විජ්ජ ධර්මයේ තමයි පුණ්‍ය පරං ආවසෝ රූපං මනසි කරෝතෝ රූපේසු චිත්තං න පක්ඛන්දති න පසීදති න සම්තිත්‍තති න විමුච්ඡති කියන එක
අපේ හිතේ යම් හිසි රූප රූපයකට හිත බැඳයි කියලා හිතමු. නැත්නම් රූප රූපයකට හිත ඇදිලා ගියා. මානසිකාරය කරනවා කියලා කියන්නේ බොහෝ දේවල් තියදී එකට ඇදලා යනවාට කියනවා මානසිකාරය යෙදුණයි කියලා. එතකොට අපි රූප රූපයකට හිත යෙදුණා. රූප රූපයක් කියලා කියන්නේ වර්ණයක් සහ සංඨානයක්. වර්ණ සංඨාන දෙක තමයි රූප රූපේ හැටි. ඒකට හිත ඇදලා ගියාට පස්සේ ඒ හිත නොබඳින නැවත නැවත යොදවලා බලන්නේ නැති ගතිය, පහදින් නැති ගතිය, නොපිහිටන ගතිය, ඒකේ මිදෙන ගතිය ලේෂණය කරා. ඒ තරම්ම ලෝකේ ප්‍රමාණ කිරීමේදී ඕනම කෙනෙක් අහුවෙන ප්‍රමාණය තමයි රූප ප්‍රමාණය. ලස්සන සැමදී තමයි අපි එළවන්නේ. නමුත් නාරදී සාසේකර කියනවා ලස්සන සැමදී මොහතර දුකදී එහි කෙලවර දුක වේ. මොයිදින් බෙක් කියනවා බව රෝගය සද්දනා රූපෙට මත් වී ඇයිදු ප්‍රේමකලේ ඇයිදු ප්‍රේමකලේ තම්බි කියන්නේ අපේ කට්ටිය රූපෙටම තමයි යදී. තාමත් ඒ රූපලාවන්‍ය තමයි අද ලෝකේ තියෙන විශාලම බිස්නස් එක. ඒකෙන් තමයි අද රට රාජ්‍යවල පාලනය කරන්නේ. මුළු වෛද්‍ය විද්‍යාවම කරන්නේ ඕකෙන් තමයි. නඩත්තු කරලා තියෙන්නේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක රූපලාවන්‍ය. මොකද මේ තරමටම රූපෙට හිත බැඳුනොත් රූප රූපෙට හිත බැඳුනොත් ඒ නැවත නැවත හිත නොයදවා තියාගන්න ගතිය, නොපහදව ගන්න ගතිය, ලඟු ගන්න නැතුව ඉන්න ගතිය, ඒකෙන් වෙන් වෙන ගතිය බුදු කෙනෙකුට ආර්යයන් වහන්සේ නමකට අර කරන්න බෑ. ඒ තරම්ම අපේ සංසාරේ අපේ මේ ඇහැ නැත්තම් අපේ ඉඳුරංගෙ වැඩියෙන්ම කෙලස් උපදවනදී උඩට ඉස්සෙච්ච එක තමයි තිරසනා දෙපයින් හිටගත්තයි කියලා කියන්නේ. අපි ඉහළම තියෙන සංවේදී ඉන්ද්‍රිය දෙක ඇහැ. ඒකෙන් තමයි අපි ඔක්කොම ආරසාව ඇති කරගන්නේ, රුචි දේ හොයාගන්නේ. ඒ නිසා තිරසනොද තියෙන ඉව හොඳේ ඉස්සරහින් තියෙන්නේ, හොම්බ ඉස්සරහින් තියෙන්නේ. මනුස්සයාගේ ඇහැ මේකෙන් තමයි කෙලස් උපදවන්නේ. ඉතින් මේ උපදවන වෙලාවට අපි ඇහෙන් රූප දැකලා ඒ යොදන වෙලාවට පොට්ටෙක් වගේ ඉනවයි කියලා කියන්නේ ඒක නැවත නැවත හිත යොදන්න එපා. ඒක හිත පහදවන්න එපා. ඒක හිත අලවන්න එපා. ඒක හිත ගලවන්න කියලා. අමාරු. මොකද මුළු ලෝකෙම අපේ අම්මලා තාත්තලාත් එක්ක අපිට උගන්වන ගුරුරුත් එක්ක අපේ පන්තල්වල ඉන්න හාමුදුරුත් එක්කත් නැත්නම් අපේ ආගමික නායක ඔක්කොමල බලන් හදන්නේ මේ දාන දීලා ලබන ආත්මේ ඛේමාව වගේ වෙන්නේ නැත්නම් උප්පලවන්න වගේ වෙන්නේ නැත්තම් අසන්ති මිත්‍ර වගේ වෙන්නේ නැත්තම් කියලා හිතයට පොඩි ආසාවක් තියෙනවා. මේ ලැබිච්ච නැදකින් මේ රූපේ ලබනාත්මීට ටිකක් ලස්සන උපදින්න නැත්තම් උපදිනවමයි ඉපදෙල බර ගානකට කෙලස් උපදවනවා. ඒකල සංසාරයක් පටලවා ගන්නවා. ඒකට හිත නොයදව ඉන්නවා කියන එක දුක්පටි විජ්ජයි. එහෙම නැත්තම් කියනවා නම් විනිවිද දකින්න අමාරුයි. ඒ සද්ද රූපෙට Michael Jackson සින්දු කියන්න ගත්තාම උඩපයින් හැටි දැකලා තියෙනවද? one more කීක පිස්සු ඇටිලා නටන්නේ. මුළු ලෝකයේ මුළු ඇමරිකාවේ ජනාධිපතිට වැඩි ප්‍රසිද්ධයි. එක සංගීත සම්දර්ශනයක් රටකින් රටකට ගෙනියන්න නැව් පහක බඩු ගෙනියනවා. ලංකාව වගේ රටකට ගෙන්න ගන්න බැරි තරම්. ඒ තරම් අද මේ සංගීතයේ රස නොදන්න අමනුෂ්‍යයෙක් කියලා පොත්වල ලියනවා. දැන ගන්න ඕනේ රසංගීතය පිටිපස්සේ ගියොත් තමයි සෝෂල් වෙන්නේ. එහෙම නොත් තමයි යොන්න බජාර් එකේ කකුලක් වෙන්නේ. නැත්තම් සංගීතය දන්නේ නැත්තම් ගොරකයා. එනිසා මේ රූප ශබ්දෙට රූප ශබ්ද රූපෙට ඇදලා යනවා කියුවහම ඒකෙන් මුළු අපි Hindu ආගම ගත්තොත් මුළු ආගමේම කරන භජන් තමයි. භජන් කියනකොට පිස්සු හැදෙනවා. ඒ තරම් මේකේ ආකර්ෂණයක් එන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ වෙලාවේ හිතේ නොයදා ඉන්න එක, නොපැහැදී ඉන්න එක, ඒකේ అలවන් නැතුව ඉන්න එක, ඒකේ හිත ගලවනවා කියන එක දුෂ්කරයි. ඒකට ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ රූපය කියන මේ රූප එනතන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන දේවල් වලට අපි කොච්චර ඇදිලා ඉන්නවද කියනවනම් පොහසත්කම කියලා අපි ওই පහණි ගන්නෙ. මේ පොහොසත් වෙන්නේ මේ නටන්නේ මුළු ඉගෙන ගන්නේ අපි මේ රට රාජ්‍ය අතහැලා යන්නේ වෙන මොනටේ ඔය පහට. ඉතින් ඒ පහේ හිත නැවත නැවත ඔබා බලන්න නැති වෙන එක, නොයදවන ඉන්න එක, නොපහදින එක, ඒකේ అలවන් නැතුව ඉන්න එක, ඒක හිත ගලවනවා කියන එක
දුෂ්කරයි. ඒ නිසා ඒක මේ අපි ළඟ තියෙන දුර්ලකම් දැකලා පශ්චාත්තාප වෙන්න එපා. මේ අපි විතරක් පහත් පන්ති කෙනෙක් කියලා. මේ තමයි සංසාරේ යම. මේ යම දිගේ යන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේගෙන් බණ අහගෙන සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරනවා යම් කිසි කෙනෙක් නැවත දාව එවත්නි යම් කිසි කෙනෙක් රූපේට මනසිකාරය ඇදලා ගියාට පස්සේ රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියලා මේක ධර්ම පොතේ පහකට බෙදලා පෙන්නනවා සමස්තිත රූප කියලා කියනවා. ඒ වෙලාවේදී ඒකට හිත නැවත නැවත යන්න දෙන්නේ නැතුව පහදන් නැතුව අලවන් නැතුව ගලවනවා කියන එක අමාරුයි. ඒ වගේම තමයි යම් වෙලාවේ අරූපය හිතට පහළ වුණොත් ඒ හිත නැවත නැවත යොදන්න ඒ හිත පහදවන්න ඒ හිත අලවන්න ඒකෙන්ම විමුක්තිය හොයාගන්න වැඩේ තමයි මේ භාවනා කර කර ඉනකොට අපිට ආනපනේ නොදැන්නේන වෙලාව. ඒ නොදැන්න වෙලාවේ නෝ අපි බය වෙනවා. අපි තහලවනවා. අපිට සැක පහළ වෙනවා. දැන් මම මොකද කරන්න ඕන කියලා කුලප්පු වෙනවා. අනතුරුදායක තත්වයකට එන්න පටන් ගන්නවා. හරියට පෝරකේ ඉන උඩ ඉනකොට පෝරකේ ලෑල්ල ඇදලා දැම්මා වගේ මේ රූපේ නැති වෙච්ච ගමන් පුදුමාකාර බයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසායි අපි මේ මරණය කියන වචනේවත් කැමති නැහැ. හැඳ වෙලා අඳුරු වෙනවා දකින්න අපි කැමති නැහැ. ඒතට රූප පේන්නේ නැතු වෙනවා. ඉතින් ඒ නිසා අපි වට පුදුම බීතික ඇති කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා අර රූපයෙහි හිත නැවත නැවත යොදන ගතිය, අලවන ගතිය, පහදින ගතිය එහිම යෙදෙන ගතිය වෙනුවට අරූපයේ හිත නැවත නැවත යෙදීම හිත පහදින එක හිතේ අලවා තබා ගැනීම ඒ හරහා නිවන සිවීම කියන එක තමයි මේ හතරවෙනි කාරණාව මේ දැක බලා ගන්න අමාරු විනිවිදල දකින්න අමාරු මොකද අපි එතරම් මේ රූප ප්‍රමාණයේ කියන එක ලෝකේ ලස්සන දේට තමයි ඇදලා යන්නේ එතෙ ඒ වෙනුවට සත්‍ය දකින්න ඕනේ නම් අපිට රූපේ යම් වෙලාවක පොරොදින ගන්න වෙනවා. ඊට පස්සේ රූපේ ගිවන් වෙනකම් බලලා ඒ රූපයෙන් ගන්න තියෙන කාරණාව ඉෂ්ට මාර කරන්න වෙනවා. ඒක පිළිබඳව සර්වඥාචේ රූපේ පාවිච්චි කරන හැටි ඉතාමත්ම විචිත්‍රයි. ඉතාමත්ම කාර්යසූරයි. ඉතාමත්ම ප්‍රයෝජනසලකලා කරන්න. සර්වඥාචේ සඳහන් කරනවා විසිරිමය චුලසුඤ්ඤත සූත්‍රය එහෙම නැත්නම් ආනිජ සප්පාය සූත්‍රය මුදම් පොට්ටපාද වගේ සූත්‍රවල බොහෝම ලස්සන ධර්ම પરම්පරාවකින් මේ එකෙක් කුසල එකෙකුට ගහලා අපි නිදහස් කරන්න හැදී සර්වඥාන්සේ සඳහන් කරනවා මේ කාම ලෝකයේ කියලා එකක් තියෙනවානේ මේ කාම වස්තු රැස් කරන රූප ලැබල දෙන රූප වාහිනී රැස් කරන සද්ද ලැබලා දෙන සද්ද යන්ත්‍ර රැස් කරනවා. ගඳ ලැබලා දෙන විවිධාකාර ගඳ සුවඳ අපි එකතු කරනවා. ඊට පස්සේ රස ලැබලා දෙන විවිධ කෑම, ඉතරා කෑම, පස්සේ කෑම, බීම, විවිධ જાති තියෙනවා. ඊට පස්සේ පහසට විවිධ යාන වාහන කොට මෙට්ට ඇඳ ඇතිල සකස් කරනවා. ඉතින් ඒක සඳහා රැස් කරන දේවල් අපි ජීවිතේ හැකියාව තියෙන උන්ට රැස් කරනවා. ඉතින් මේක යම් කිසි කෙනෙකුට මේ රැස් කරන වැඩි වෙන්න මරණ වේලාවේ දුකයි පෙමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ කියලා අපි හිතමු කාට හරි සෞඛ්‍ය සම්පන්න අදහසක් ආවයි කියලා. මේ ගොඩාක් දේවල් තියානද මැරුණොත් මරණ වේලාවේ ගොඩක් දුකයි. නමුත් මෙච්චර ආසමෙන් රැස් කරපු දේවල් තියාගෙන මේකට ඒ දුක නැති කරන්න නම් අපිට ඒ දෙයින් වෙන්වීම කියලා එකක් තියෙනවානේ. මේ භෞතික කාම වස්තුන්ගෙන් වෙන්වීමට අබිනිෂ්ක්‍මණය එහෙම නැත්නම් නෙක්ඛම්ම කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් කියන්නේ ගිහි ගැතනවායි කියලා. ගිහි ගැතන ක්‍රම ගොඩක් තියෙනවා. මේ බිරිස් දවසට ගිහි ගැතන. තව සමහර සුමානයක්ම ඇවිල්ලා භවන මධ්‍යස්ථාන කියලා නතර වෙනවා. එහෙම නැත්නම් පොයි දවසට ගිහි ගැතන. සමහර තාවකාලික පැවිද්ද මාර්ගෙන් ගිහි ගැතන. සමහර මුළු ජීවිතේම ගිහි ගැතන. ඉතින් මේක හරි විශාල දුෂ්කර කෘත්‍යයක්. මෙහෙම කෙරුවට මොකද ඒ ගිහි ගැතරපු කට්ටිය දන්නව අතෑරපු නැති අයට වැඩිය අතෑරලා ඒක නාමේ ලබාගත් කාය විවේකය චිත්ත විවේකයක් වෙනුවෙන් මෙහෙවන්න ගිහිල්ලා විවේකේ ලැබුණට පස්සේ වාඩි වුණයි කියලා හිතමු. සක්මනකට ගියයි කියලා හිතමු. අර අතෑරලා ආපු එකේ හේවණල්ල ඒකේ සංඥාව එල්ලෙලව පහර දෙනවා.
කරපු රස විඳපු දේවල් විඳින්න තියෙන දේවල් අරයාගේ දේවල් මෙයාගේ දේවල් කියලා අර අපි අතහැරලා ආපු කාම ගුණයන් එල්ල වෙලව පහර දෙනවා. ඒ මනුස්සයාට අර ගිහිගේ අතහැරියාට පස්සේ gedara ඉන්නවට වඩා හිතට හිතවිලි කාමයේ සම්බන්ධ තොග වශයෙන් එන්න පටන් ගන්නවා. වැවක යූර කඩලා දැම්මා වගේ. ඉතින් භාවනා කරන්න ගියාට මොකද උඟ දෙනෙක් ඉන්නේ එලවත් නැති මෙලවත් නැති තැනක. gedarat නෑ දැන්. gedara මිනිස්සු තණ්ඩාර පාතින ඕන්න බලපන් මං ඉන්නේ උඩින් මං ඉන්නේ දෝවන් වෙලා මං ඉන්නේ අරහත් වෙලා නැත්තම් අනාගාම වෙලා උඩින් එන්නේ කියලා පඬිතකම් කියලා gedරින් යනවා. gedir කියලා මෙහි ඉඳගත්තර පස්සේ උළු උඩ ඉඳා වගේ එක චිත්තක්ෂණයක් ඉන්න බෑ. හිත පිස්සු ඇදිච්ච වඳුරෙක් වගේ ඒ අතර පයින්නවා මේ අතර පයින්නවා එන්න හරියක් එන්නේ ওই කාමෙන් තමයි. දැන් බුදුරජාණන් මේක බුදුරජාණන් අතර අපි කිව්වයි කියමු. අපි කමඨාන් සුද්ධ කරන කිනා සර්වචනාන්ත මම බොව අමාරුවෙන් ගිහිගිය ඇතහැරියා. කාම ගුණයන්ගේ මෙන් වුණා. නමුත් දැන් බලන්නකො මගේ හිතේ গিදර ඉන්න කොටත් වැඩි හිත අවුලයිනේ. හිත වකිත්තක් ගලේ ගැහුවා වගේ සීචිකඩ යනවා. ඒසොර බුදුරජාණන් වහන්සේ දන්නවා මේක අනිවාර්යම වෙන දෙයක්. ගිහිගේ ඉන්නවට වඩා උඟක් අමාරුයි. ගිහිගේ ඇතහැරලා ගියාට පස්සේ හිතේ ක්ලස් කරන්න. අපි හිතන්නම් ගිහිගේ ඉන්න කොට ඇතහැරියාට පස්සේ තමයි වැඩි හරියන්නේ කියලා. ඇතහැරලා බැලුවට පස්සේ කැලේ ඉන්න මීයා මිකුළු මී හරකෙක් ගෙනලා ගම්මැද්ද බැඳගත්තා වගේ මේ හිත නටන්න ගන්නවා. එතකොට බුදුරජාණන්සේ රූපේ ගන්නවා අරමුණකට. ඊට පස්සේ කියනවා රූපෙක හිත බඳින්නේ කියලා. රූපෙ හිත බඳින්න බඳින්න රූපෙ හිත යෙදෙන්න යෙදෙන්න රූපෙ හිත පක්ඛන්දති පතිදති සම්තිත්‍තති විමුච්ඡති කියලා. ආනපන රූපේ නැත්නම් හිතගෙන ඉන්න මේ කය කියන රූපේ අරගෙන ඒක හිත බඳින්න 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 ඒ චිත්තක්ෂණය කාමයේ විතරක් නෙවෙයි අර කාමයේ හේවණල්ල කියන කාම සංඥාවක් නැහැ. ඒක යෝගාවචරය යොදන යොදන චිත්තක්ෂණ ගන්නට යොදන යොදන සද්ධා ගන්නට යොදන යොදන වීර්ය ගන්නට යොදන යොදන සතිය ගන්නට තියෙනවා. මේ ආනපන ඉන්නාතකල් කය කියන රූපේ ඉන්නාතකල් කාමයෙන් සහ කාම සංඥාවෙන් අයින් කරන්න පුළුවන්. එතකොට යාට අභ්‍යාසයක් තියෙනවා දැන්. හිත මානසිකාරය හෙදෙයිත්තක් තියෙනවා. ඒ වෙලාවේ අපි රූපය ගන්නවා කාම සංඥාව ප්‍රතිස්ථාපනය කරන අදෙහිට. ඒකට කියනවා අරමුණ කියලා. ඒකට අපි කියනවා නිමිත්ත කියලා. ඒක තියාගෙන එහි හිත යොදන්න 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 ඒ චිත්තක්ෂණ ගන්නට කාම සංඥාව අයින් කිරීම අද්දකි හැක්කක් එයි පස්සිකයි අවිල්ල බලන්න කරලා බලන්න කියලා කියන්න පුළුවන්. එහෙම කරගෙන කරගෙන යනකොට යාට තේරෙනවා මම යම් තාක් කානපාන ජීවත් වෙනවාද මම යම් තාක් ඉන්න ඉරියව්වේ නැත්තම් කය කියන මානසිකාරේ ඉන්නවද ඒ තාක්කල් මගේ හිතේ කාමි නැහැ ඒ තාක්කල් කාම ඡන්දයක් නැහැ. ඒකට යෝගාවචර තියෙනවා තමන් උපේනෝ යමක්. මොකද්ද උපයන්නේ? කායි විවිකේ නෙවෙයි දැන් උපයන්නේ. චිත්ත විවිකේ උපයනවා. කායි රූපේ හිත තැබීමෙන්. දැන් ඊට පස්සේ මේ රූපය ඥානපන රූප මේ කතා කරන්නේ. ඒකට කියනවා වායු පොට්ටබ රූපේ කියලා. නැත්නම් මේ කය. කය කියනකොට ගොඩක් වෙලාට අහු වෙන්නේ පඨවි රූපේ. මේක පොළවේ වදිනකොට හැප්පෙනකොට දැනෙන මේ රූප දෙකෙන් එකක. ඕනම් තීජු ගන්නත් පුළුවන් ආපෝ ගන්නත් පුළුවන්. නමුත් මේ රූප දෙකෙන් එක හිත බැඳගෙන ඉන්නකොට යාට සතුටක් ඇති වෙනවා නම් මේ රූපේ නම් රූපේ වශයෙන් සතුටක් නැහැ. හැබැයි යා කාම සංඥාව දුරුවන් කරන්න මට උදව් කරන එකම අඩි. ඒ නිසා මේ රූපේ හිත පවතින තාකල් නැවත නැවත හිත යොදන තාකල් පැහැදීම ඇති වෙනවා නම් අනේ ඉස්සර වගේ නෙවෙයි දැන් එක චිත්තක්ෂණ ගානක් යායට හිත හිටලා තියෙනවා. ඒක මහා තාන්තියක්. ඒක මේ කායි විවිකේ නෙවෙයි චිත්ත විවිකේ කියලා. මේ වෙලාවට රූපය අපි පාවිච්චි කරලා මේ විදියට රූපයත් එක්ක දැඩි ඇසුරට යනකොට ඌනට මුණ දාලා ඉන්නකොට ආනපාන යාලු කරගත්තට පස්සේ අම්මතර දෙයක් සිද්ධ වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ විතරක් දන්න රහසක්. ආර්යයන් වහන්සේලා දන්න රහසක් මොකද්ද? මේ බලාන ඉන්න රූපේ කිවෙන්න පටන් ගන්නවා. දැන් මේ කාමයේ තා කාම සංඥා දුරවන් කරගන්න ඉස්සරහින් තියාගත්ත රූප නිමිත්ත රූප රම්මණය ඉස්සර තද ගොරෝසු ආනාපානයක් වශයෙන් තියෙනවා. කොහොම කොහොමරි කරලා මේක තේරුම් බේරුම් කරගෙන එහිම හිත යොදවලා එහිම හිත පහදිලා එහිම හිත පිහිටුවලා ඒකම විමුක්තියක් කර කර ඉන්නකොට ඒ ආනාපාන රූපය ඇසුර වැඩි වෙන්න වැඩි වෙන්න සිුම් වෙන්න පටන් ගන්නවා. ඒසොටි යෝගාචරය කලබල වෙනවා. කලබල වෙලා කමඨහන් වාර්තාවේ ලියනවා ඉස්සර ස්වාමීන් වහන්සේ මට හොඳට ආස්වාද ප්‍රසවාසයෙන් වෙන් කළ බලන්න පුළුවන්.
අනේ ටික වෙලාවක් යනකොට හුස්ම ගන්න බව දැනගත්තට ආස්වාද ප්‍රසවාසය වෙන් කරන්න බැරුව යනවා. ඉස්සලමට ආස්වාසිය මේ ගුණ වෙනවා, ප්‍රසවාසය මේ ගුණ වෙනවා, ආස්වාසියලා ප්‍රසවාසය නෙමෙයි කියලා තේරුණා. ප්‍රසවාසියලාදී ආස්වාසිය නෙමෙයි කියලා තේරුණා. නමුත් ටික වෙලාවක් යනකොට මේක සියුම් වෙනකොට ආස්වාසිය ප්‍රසවාසය වෙන් කරන්න බෑ. හැබැයි හුස්මේ ඉන්න බව දන්නවා. අර පරිච්ඡේද කරලා දකින්න පුළුවන් ගතිය, වින්කොට දකින්න පුළුවන් ගතිය නැති වෙනවයි කියලා යෝගාවචරය එතකොට දන්නේ නැහැ. මේ සතිය නැතිකම වෙච්ච නිසා, සතිය දුර්ලභ වීම නිසා වෙච්ච දෙයක්ද? එතන සතියෙන් ඉන්නකොට මේක තිබුණාට විෂිතුරු ගතිය නැති වෙලා ආශ්‍ර ප්‍රසාර දෙකම සම ගතියක්, පොදු ගතියක් පේන්න පටන් ගන්නවා. ඉතින් මේලද හොඳට කමඨාන සුද්ධ කළා කියලා දෙන්න ඕනේ. ඔයා බලන්න ඔය ආනාපානේ වෙස්මාරු වුණාට සතිය අඛණ්ඩ තියෙනවා නම් අතීක දිගට පවතිනවා නම් විස්මාර වුණාට කමන්නේ. ආනපානේ ආනස්වාස ප්‍රසවාස කියලා වෙන් කර ගන්න බැරි වුණාට දැන් හුස්මේ ඉන්න බව දන්නවනේ, සද්දක නෙවෙයි කියලා දන්නවනේ, වේදනාවක් නෙවෙයි කියලා දන්නවනේ, හිතවිල්ලක නෙවෙයි කියලා දන්නවනේ, අය එකෙන් එන්න කියලා අර රූපය ගෙවන් කිරීමට උදව් ආධාර කිරීමට අපි කියනවා කමඨාන් සුද්ධ කරනවා කියලා. යෝගාවචරය හිතන්නේ එහෙම නෙවෙයි. අර රූපේ විචිතුරු සහිතව, පෞද්ගලික ලක්ෂණ සහිතව, නিত্যව, සුඛව, සුභව, ආත්මව තියෙයි කියලා. වෙන්නේ ඒකේ නিত্য සුඛ සුභ ගතිය වෙනුවට මේ බලානින් දැදිම රූපේ වියේ කෙන්න පටන් ගන්නවා. නෙත් අදහන්නට බැටිලිස රූපේ ක්‍රමෙන් මැකී යනවා කියලා අමරදේව දින්දුවක් කියන්නේ. එනක් කියන්නේ මේ කෙල්ලෙක් ගැන. මේ කියන්නේ ආනපනික. මේ කියන්නේ තමන්ගේම කය ගැන. මේ බලාහිටපු කයේ පැත්තක් පේන්නේ නැතුව යනවා. යට පැත්ත පේන්නේ නැහැ. එක අතපය පේන්නේ නැතුව යනවා. එහෙම නැත්නම් ආශ්‍රව ප්‍රසවාසී අතරමැද හිස්තනක් පේනවා. ඒ වගේ මේ දෙක අතර වෙනස නැති වෙනවා. දැන් මේක භාවනාවේ දියුණුවක් ය. මේක සතියේ සුවිශේෂ ප්‍රණීත භාවයක් ය. ඔක බලාපොරොත්තුෙන් යන්න ගියාම මේ යෝගාවචරය අලිමදියට හරක් කියලා. මේකත් නොපෙනිය. ආනපනේ නොපෙනිය. නොපෙනී ගියාපදි ඉතත බැඳගෙන හඬනවා. එහෙ නැත්තම් ගුරුවරයා මාරු කරනවා. එතමට ආනපනේ හරියන්නේ නැහැ කියලා ආනපනේ මාරු කරනවා. එතෙන් භාවනා මධ්‍යස්ථානේ භාවනා මධ්‍යස්ථානට යනවා. ඉතින් මේක තමයි අද භාවනා ලෝකේ. මොකද මේගොල්ලෝ හිතන්නේ අර කාමයේ සහ කාම සංඥාව දුරුවන් කරන්න ගත්ත රූපය එක නිත්‍ය එකක්, සුඛ එකක්, සුභ එකක්, ආත්ම එකක් කියලා. මොකද සර්වඥයන්සේ දන්නවා මේ කොටිවලිකක් අල්ලලා දීලා තියෙන්නේ රූපේ අල්ලන්න හදන්න හදන්න එක ලෙසනවා. අන්න දැන් කතා කරලා කියනවා මේ රූපයේ හිත. එතකොට මේ යෝගාවචරගේ ලකුණක් තමයි මොනවාක්වත් නොපෙනුනට හයියෙන් හුස්ම ගන්න හිතෙනවා යාට. අත්‍යකට බලන් දෙතුන නැතිවෙච්ච රූපය නැවත පිහිටව ගන්න හදනවා. මොකද ඒ අභාවයට කැමති නැහැ. එයට රූපේ භාව ලකුණු, ස්වභාව ලකුණු, ගති ලකුණු වලට කැමති. මේක වෙනකොට ඒ යෝගාවචර හුස්ම තුනී වෙනකොටම හයියෙන් හුස්ම ගන්න ගන්නවා. නැත්නම් හුස්ම මෙනෙහි කරලා බලන් හදනවා. හරියට මේ මම හිනාවෙන්ට නිදර්ශනයක් දෙනවා. මේ බබෙක් නලවගෙන ඉන්න අම්මා බබා නිඳාගෙන එනකොට තට්ටු කළා නෝ බබා ඔයා දුයිද කියලා අහනවා. ඔය බුදිනෝනම් කියලා බුදියන්නේ මට ඒකට නැලවිලි කවි නැත කරන්න පුළුවන් කියලා හරියට බබා කූද්දනවා වගේ. මේ බබා නැලවිලි කවියට බුදිනකොට අම්මට තියෙන්න එපා මොලේ කියලා උකුණු හිසක් තරමක් හඳුලා. බබා දැන් නිදියනවා. ඒකට බබා අවසන්ඩ යන්න එපා. ඒ වගේ තමයි ආනාපාන රූපයට මනාපකෙනා රූපේ ගෙවන් වෙනකොට පුදුමාකාර ඇවිස්සිල්ලකට ඇවිස්සිනවා. මේක පුත්‍රජානචේ නොදක කරන දෙයක් නෙවෙයි, නොදැන කරන දෙයක් නෙවෙයි. තින්දි කියනවා මේ රූපය නැවත හොයමින් හයියෙන් ආස්වාස් ප්‍රසවාස කරන්න හිතෙනකොට, එහෙම නැත්නම් මේ ආස්වාස් ප්‍රසවාස කියලා මෙනෙහි කරන්න හිතෙනකොට, මේ ගෙවෙන රූපේ බලබලා මෙනෙහි කරන්න හදනකොට හරියට මේ පෑදීතියට බොරදිය දාන්නා වගේ, එහෙම නැත්නම් මේ ඉදෙන බත්තලියට ඇල්ලතුරක් කරන්න වගේ, මේ ඇති වෙන ගතිය පුද්ගලික ලකුණක් නෙවෙයි. කාගෙවත් පුද්ගලික ලකුණ මේ තමයි කෙලස් වංචනික ස්වරූපෙන් ගොඩ පෙරක දෝරකන් දින ඕන බල බල හිටිය ආනපන නැතුණ දෙක් වෙනම් පිම්බි මහකිලින් බලපන්. එතන හයියු මුස්ම ගනි. එතන මේක හයිය මෙනෙහි කරපන් කියලා නිකම් බුදුන් ඇවිල්ලා වගේ උපදෙස් දෙනවා. ඒවදියා බලනකොට බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා ඒ මිසල ආයත් ආනපන ආවයි කියලා හිතන්න. ඒකොට මේ ලැබිච්ච ආනපන නැවත නැවත හිත යොදවන්න ගත්තොත්, පහදින්න ගත්තොත්, පිහිටවන්න ගත්තොත් එකකින් ගැලවෙන්න උත්සාහ කරේ නැත්නම් එයා අර කාම සංඥාව දුරු කර බව හැබෑව යට රූපයෙන් ගැලවීමක් ලැබෙන්නේ නැහැ.
ගැළවෙන රූපය අලුත් කරනවා මෙයා. තුවාලේ පාරනවා වගේ. එතෙන්දි කියනවා රූපේ මනසිකරෝතෝ රූපින් චිත්තන්න පසීදිනස නසම්පක්ඛන්ති චින පසීදිත නසන්තිත්‍ති න විමුච්ඡති කියලා. ඒ වෙලාවේදී මේ ගෙවෙන රූපේට ගෙවෙන්න දෙන්න හුන්තට බලන්න සතිය කැඩෙන්නේ නැද්ද කියලා. රූපේ ගෙවුනට සතිය තියෙනවද කියලා. මේක උගන්නන්න අමාරුද? මේක මේ රීකී අධ්‍යාපන ක්‍රමේ අපේ තියෙන මේ වමේ සිට දකුණට ලීන ක්‍රමයට කද්දාවත් අල්ලන්න බෑ. මේක අහුවෙන්නේ උන්ත විප්ලවීය හිතක් ඇති යෝනිසෝමනසිකාරය ඇති බුදුන් පිළිබඳ මේ ප්‍රසාද සද්ධාව තියෙන මිනිහට මේක අහුවෙන්නේ නෑ. මේකට ඕකප්පන සද්ධාවක් ඕනේ. බුදුචානන්සේ මේ රූපයම පාවිච්චි කරලා කාම තණ්හාව දුරු කරාට පස්සේ දැන් රූපයත් ගිවං කරනවා. ඒක හිතෙන්නේ මේ රූපේට කරන ಗುಣමගුකමක් කියලා. නැ රූපේ කියලා කියන්නේ උපකරණයක් විතරයි. ඒක මේ අවසාන ඵලය නෙවෙයි. ඒක මම සමහර විටක නිදර්ශන වශයෙන් කියනවා. අපි රීටි පැනීම කරන ක්‍රීඩකයා සාමාන්‍ය ඕස පැනීම කරන ක්‍රීඩකයාගේ තුන් ගුණයක් උඩපයි. ඒ මොකද අර රීටි ආධාරයෙන් යා ඒ රීටට වාංගු වෙලා උඩට මැනකයි යනවා. නමුත් යා පැනීම වළංගු වෙන්න නම් ඉහළ කෙළවරදීම රූපේ විසිකරන්න එපායි. මේ රීට විසිකරන්න එපායි. විසිකිරු නැත්තම් බාහිරකේ වැදුනොත් එහෙම දිනන්නේ නැහෙනි. ඒ නිසා ඉහළට යනකම පාවිච්චි කරපු මේ රීට ඉහළම කෙළවරේදී විසිකරනවා කියන එක රීටට කරන අගෞරවයක් නෙවෙයි. රීට පැනීමේදී ඒ රීට විසිකිරීමෙන් එයා ගන්නවා ගැම්මක් උඩට. ඒකෙන් තමයි බාරගින් එහා පැත්තට දාගන්නේ. අන්න ඒ වගේ මේ රූපය ගෙවන් වේගෙන එනකොට නැවත නැවත ඒක හොයන්න යන්න එපා, මෙනෙහි කරන්න යන්න එපා, සතුටු වෙන්න යන්න එපා, ගැලෙන්න යන්න එපා. ගෙවෙන එක ගෙවෙන්න අරින්න නම් ගෙවෙද්දි සතිය තියෙන බව දැනගන්න ඕනේ. ඒකට කියනවා සතිපට්ඨානයි කියලා. සතිය පිස්ථාපිත කිරීම. සතිය පිළිබඳ සුවිශේෂී විශ්වාසයක්. සතියට සුක්කානම බාර දීමක්. මෙතෙන් දෙන්න උදව් කරපු රූපේ ගෙවෙද්දි නවතීක මනස්කාරය යොදන්න එපා. මනස්කාරය යොදපන් කියලා කෙලේශයක් ඇවිල්ලා අපිට ගොඩ පෙරක තෝරුකන් දුන්නත් ඒකේ හිත නැවත නැවත යොදන්න එපා. පහදින්න එපා. ඒකේ පිහිටවන්න එපා. විදීම තඳා රූපෙට යnderින්න නම් අරූපී කෝපන බික්කෝ ආවසෝ මනසිකරෝතිය මනසිකරෝතෝ තස්ස චිත්තම් පක්ඛන්දති පසීදති සම්තිත්‍ත්‍ති විමුච්ඡති. එතකොට රූපේ ගෙවුනට පස්සේ ඉතුරුන හේවණැල්ලට සූක්ෂම රූපේ කියන නැත්නම් අරූපේ කියලා කියන. ඒක තාක්ෂණික වචනයක්. මේ ගෙවිච්ච රූපේ හේවණැල්ල ඉතුරුලා තියෙනවා. හේවණැල්ල කියන්නේ රූපේ ගෙවම් කරා කියලා. අන්නේ ඒකේ නැවත නැවත හිතුව ගන්න කියනවා. ඒක හිත පහදින්න කියනවා. ඒක හිත සම්තිත්‍ත්‍නේ කරන්න කියලා ප්‍රතිස්ථාපිත කරන්න කියනවා. එයින් විමුක්තියක් හොයන්න කියනවා. අර ගෙවෙන රූපේට ගෙවෙන්න දීලා ඒ රූපේ ගෙවුනට පස්සේ අත්දැකීමක් ඉතුරු වෙනවා. මේ අත්දැකීම අරූපේ සත්‍ය පිහිටවීම කියලා කියන්න පුළුවන්. රූපේ දැකලා රූපේ සියුම් කළා රූපේ අතිසූක්ෂම කෙරුවට පස්සේ එයා හිමීට අරූපේ සත්‍ය පිහිටවන්න ඉගෙන ගන්නවා. ඒක මේ භෞතික විද්‍යාව දාන්න කෙනෙකුට හිතන්න බැරි එකක්. භෞතික විද්‍යාව දන්නේ කන හිතන්නේ මේ මුළු ලෝකෙම සැප තියෙන භෞතික දේක කියලා. අපි ඒකට භෞතික වාදී කියලා කියනවා. නමුත් මේ භෞතික වාදය අපි දන්නවා පොළොවට බැඳිච්ච එකක්, රූපෙට බැඳිච්ච එකක්, ත්‍රිමාන රූපෙට බැඳිච්ච එකක්, ස්ථානට බැඳිච්ච එකක්, ඒ දේ ගුරුත්ව විශිෂ්ට ගුරුත්වයට බැඳිච්ච එකක්. රූපේ ගෙවන් කළා අරූපෙට ගිය ගමන් ඒ පුද්ගලයා කාලයෙන් සහ මානෙ කියන කාලයෙන් සහ දේශේ කියන මානෙ ඉක්මවනවා. රූපේ තීනතාවකල් තැනක් තියෙනවා. රූපේ තීනතාවකල් ඒ කාලයට අහුවෙනවා. ඒක ජරා දිරාවටපත් වෙනවා. අරූපෙට ගිය ගමන් අරූපේ කාලයකට අහුවෙන්නේ නැහැ. අරූපේ දේශයකට අහුවෙන්නේ නැහැ. නමුත් කවුරුවක්වත් හිතන්නේ නැහැ මේ අරූපය භාවනාවට අරූපේ සතියට අරමුණු කරන්න පුළුවන් කියලා. ඒක නිසා ඒක දන්නේ නැති කෙනා හිතන්නේ අර ගියේ රූපේ ආයෙ ඇදලා ගන්න හදනවා. පැහැදිලිව බොරදී කරගන්න. එතන සැයි දකින්න දුෂ්කර වූ විනිවිද දකින්න දුෂ්කර වූ රූපේ ගත්තේ කාමයේ ගෙවම් කරන්නයි කාම සංඥාව ගෙවම් කරන්නයි කාමයේ තීනතාවකල් රූපේ පාවිච්චි කරන්න. කාමයේ නැතුව රූපේ ඉන්නකොට රූපේ ගෙවෙන්න පටන් ගන්න. ඒ යන්නේ අරූපෙට යන්නයි. එහෙම නැත්නම් සූක්ෂම රූපෙට යන්නයි.
ඉතින් යෝගාවචරය මේක සත්‍ය විශිෂ්ට සේවාවක් බව දැනගෙන එහෙමනම් ජීවණක් බව දැනගෙන ප්‍රතිපදාවේ ජීවණක් බව දැනගෙන තවත් කෙලස් කිවෙන් තනක් බව දැනගෙන අරූපී පහදින වෙලාව ආවනම් අරූපී හිත නැවත නැති යොදන තැනට ආවනම් අරූපී හිත පිහිටවන්න පුළුවන් කියලා මේකේ සමතුලිත භාවයක් ගන්න පුළුවන් කියලා. හරියට පොළොවේ දිගේ ගිය ආසෙන්තරාව මේ වාතයේ තර වගේම සමතුලිත භාවයක් ගන්නවා. ඒ ගන්නකම් මගීන්ට අනතුරු අඟවනවා පරිතද කරගන්නී කියලා. ඒ වගේම ගුණන් සේවක සේවිකාවන්ට කියනවා තමන්ගේ ආසන ගන්න මේ වෙලාව එනකන් ඔක්කොම තැඩි අවධානයෙන් ඉන්න ඕනේ. ඒ වගේ තමයි ආනාපාන කරලා ආනාපානේ ගෙවිගෙන යන වෙලාවේ හරියට ඇහක් පිට ඇහක් තියාගෙන වටපිට බලන්නේ නැතුව කඹේ විදින කෙනෙක් වගේ එහිමීට රූපෙ දිගේ ගිහිල්ලා සතිය අරූපෙට මාරු වෙන තැනදී මේ කරන අනුග්‍රහයට සමත අනුග්‍රහිතය කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ රූප ධානය කියලා අරූප ධානය යන්නේ කියලා තමයි සමත භාවනා මේක උගන්වන්නේ. මේක විපස්සනා අනුග්‍රහිතයකුත් වෙනවා. මේ ඇති ආස්තික ස්වභාව භාව ලක්ෂණ දිගේ ගිය සතිය අභාවයේ දිගේ යන්න පටන් ගන්නවා. මේක මහා භෞතික විද්‍යාඥයන්ට බෙන්නේ গুপ্ত දෙයක් විදියට. ගුඩ දෙයක් විදිහට මේ රූපේ පිටවගත්ත අරමුණ රූපේ පිටවගත්ත සතිය කොහොමද අරූපෙට යන්නේ කියලා. නමුත් ඒක කරන්න පුළුවන් බව සිද්ධාත තාවසතුමා ඉගෙන ගත්තේ ආලාර කාලාම උද්දකරාම පුතු ළඟට යනකොටම තේරුම් ගත්තා. මේ බුදු වෙලා නෙවෙයි. ඒ දෙන්නම දැනගෙන හිටියා රූප ඥානෙ ඉක්මව කරලා අරූපෙට යන්න පුළුවන් කියලා. උද්දකරාම පුතු කාලාර කාලාමට හතකට යන්න පුළුවන්. උද්දකරාම පුතු අටකට යන්න පුළුවන්. දැන් මේ අරූපෙ දැන් අල්ලන්නේ රූපය ගෙවන් කිරීමේ ප්‍රශ්නකට මිස අරූපේ නිවන නිසා නෙවෙයි. ඒ ශේෂ්ත්‍රී කතා කරන්න බැරි තරම් යමුරු තැන. ඒක කියන්නේ මෙහෙමයි. අපි කාමයේ ගෙවන් කරන අදහසෙන් රූපය අල්ලනවා. නැත්නම් රූප කර්මස්ථානේ අල්ලනවා. යම් වෙලාවක කාම රූපයට හේතු වෙලා රූපයට වාංගු වෙලා අපි කාමයේ ගෙවන් කරා නම් ඉතින් රූපේ වෙනස් වීම දකින්න පෙළඹෙන්න ඕනේ. අනිත්‍ය දකින්න පෙළඹෙන්න ඕනේ. ඒක වෙනත් නොවේ නිට්ට්‍ය දුකත ඔබ කියන්නේ නැතුව. එහෙම බලනකොට ඒක ගෙවන් වෙන්න පටන් ගන්නවා. ගෙවන් වෙන්න යනකොට අර ගෙවච්ච එක ආය අල්ල ගන්න දඟලන්නේ නැතුව. ඒක මම කියන්නේ මේ බත් කාලේ වමන කෙරුවට පස්සේ ආය වමනේ ආය කණ්ඩ යන්න එපයි කියලා. කැතයි. හරි චකක්ක්ක්. ඒක තමයි ඔය භාවනා කරන එක්කනා මේ ගිවිච්චු ආනපාණේ ආය ගන්න හදනවායි කියලා කියන්නේ. ඒක වක්කාරෙන්න නේද එළියට යනවා. එළියට ගියාට පස්සේ ඉතුරු වෙලා සතියක් තියෙනවා කියලා හුදුවට බලන්න ඒ තියෙන සතිය ආරමුණු කරන්නේ අරූපේ. දැන් මේ අරූපේ කියන්නේ නිවන නෙවෙයි. අරූපේ හිත නැවත නැතිව දාන්න කියනවා. පහදින්න කියනවා. පිහිටවන්න කියලා කියනවා. නිවනක් බවට පත් කරගන්න කියනවා. මේ ප්‍රයෝජනේ සලකලා කියන්නේ රූපේ ගෙවම් කරන්න බෑ අරූපේ නැතුව. මේක ධානවල ආකාසානංචායතනේ කියලා කියන්නේ අරූපේ. රූපේ නැති තැන. නමුත් මේ රූපේ අරූපේ දෙක නෑ රූපේ ගෙවන් කළ අරූපේ ඇල්ලුවාට පස්සේ අපේ විඥානේ තියෙන සට කපට ගතිය කියන්නේ අපේ විඥානේ තියෙන මායාවී ගතිය කියන්නේ රූපෙට වැඩිය අරූපේ හොඳයි කියලා එක්ක අල්ලනවා නැත්නම් අරූපෙට වැඩිය රූපේ හොඳයි කියලා අල්ලනවා මේ දෙකෙන් එකට මනාප වෙනවා එකට අමනාප වෙනවා විචිකම් ආය රණ්ඩුවක් පටන් ගන්නවා නම් රූපේ ගවන් කරන්න පාවිච්චි කර අරූපේ හොඳයි කියලා ඔය ශූන්‍යතාවයට ගරු කරන එක නහුව වෙනවා. එහෙම නැත්නම් අනේ ඒකේ මනින්ට කිරණ දෙයක් ඇත්තේ නැහැ ඊට වැඩි හොඳයි රූපේ කියලා. අරූපේට රූපේ හොඳයි කියන මේ තමයි විඥානයේ ස්ප්ලිට් ඇන් රූල් දෙකට බෙදලා ආණ්ඩු කරන ගතිය. ඒ නිසා ආකාසානංචායතනදී බොහොම ගැඹුරු විඥානංචායතන විඥානීය කරන මේ මායාව දැනගෙන නෑ රූපේ උනත් කමක් නෑ අරූපේ උනත් කමක් නෑ මේකේ තියෙන ආවස්තික වටනාකමක් විතරයි. සාපේක්ෂ වටනකමක් විතරයි රූපයක පාවිච්චි කරන්නේ කාමච්ඡන්දේ නැති කරණ්ඩයි අරුපි පාවිච්චි කරන්නේ රූපේ නැති කරණ්ඩයි කියලා මේ ප්‍රායෝගික වටනකම දැනගත්තට පස්සේ රූපේ හිටියත් අරුපේ හිටියත් හිත සලා ගන්න නැතුව මනාප මනාප බල කර ගන්න නැති වෙනකොට හිත යනවා අකින්චඤ්ඤායතන කිසිත් නැහැ රූපේ තිබුණත් සැලෙන්නේත් නැහැ සතුරු වෙන්නේත් නැහැ අරුපියව සැලෙන්නේත් නැහැ සතුරු වෙන්නේත් නැහැ අකින්චඤ්ඤායතන කියලා කියන්නේ එයා මොකටවත් සැලෙන්නේ නැහැ. තාම සමත අවස්ථාවක්.
මේක සාමාන්‍ය ලෝකේ තියෙන තැනක් නෙවෙයි. මේක මූල ධර්මයට අහු වුණාට ජීවත් වෙන්න පුළුවන් ප්‍රകൃති තත්ත්වයක් නෙවෙයි. නමුත් ඒක පිළිබඳව යෝගාචරයක අහලා තියෙන්න ඕනේ. එතන හිතේ විමසල බල තියෙන්න ඕනේ. එතන අත්දකලා තියෙන්න ඕනේ. අත්දැකකට පස්සේ තමයි අර්ථයෙන්නේ. ඊට පස්සේ රූප තිබුණත් නොතිබුණත් තියෙන රූප අරූප නෙවෙයි සංඥා ටිකක් විතරක් බව. ආකින් සංඥා ඉස්සර පස්සේ නේව සංඥා න සංඥා කියලා සංඥා ඇත්තෙත් නැති සංඥා නැත්තෙත් නැති දෙයක් කියලා බලන්න පේනවා අපි මේ දෙයක් කියලා අල්ලගෙන තිබිලා තියෙන දේ පිළිබඳව හේව නැල්ලටයි සංඥාවටයි නිසා සංඥාව තිබුණත් හොඳයි නොතිබුණත් හොඳයි කියන මට්ටම තමයි ධ්‍යාන භාවනාව යන්න පුළුවන් ඉහළම කෙලවර. යෝගාවචරය අපි සමථ විපස්සනා සමථ කරපන් තියෙනවා. සනා යෝගාවචරය කියලා මේ ආනාපානෙ ඔන්න දීවිලා යන ටික වෙලාවක ඔන්න ආනාපානෙ මත වෙනවා. ආයෙසෙන් මේක දීවිලා ගිල්ල නිින්දකට ඔබට. ආය ආනාපානෙ මත වෙනවා. ආන් මේ වගේ මේ ආනාපානෙ ඇත්තෙත් නැති නැත්තෙත් නැති පත්තර ගියාට පස්සේ පේනවා මේක තියෙනවයි කියලා බැලුවොත් තියෙනවා නැහැ කියලා බැලුවොත් නැහැ. සංඥාව විතරමයි හිත ගිය තැන ආදර රජ මාලිගාව දෑදී මේ මේ බල හොඳට මොකක්කට බලන්නේ හුස්ම තියන කියලා බැලුවොත් තියෙනවා නෑ නේද කියලා බැලුවොත් නෑ එතකොට පේනවා මේක තන්නේ කර මනෝපුබ්බංගමා ධම්මා මනෝදෙට්ටා මනෝමයා මේක මනස පූර්වංගම කරගත්ත මනසින් මහදපු මනෝමය හොල්මනක් කියලා තේරුම් ගත්ත දවසට තේරෙනවා අපි මේ ගෑණියෙක් බදා ගන්නවා පිරිමික් බදා ගන්නවා රත්තරන් හොයනවා රිදි හොයනවා කියලා කිව්වට මනසේ වැඩ කරන්නේ හුදු සංඥා ටිකක් විතරයි අපි මේ බැංකුවකට ගිහිල්ලා සල්ලි දැම්මට පස්සේ අපිට චෙක් පොතක් හම්බ වෙනවා අපි චෙක් පොතේ ගණන් ලියනවා කට්කොල කැල්ලක් තමයි නමත අසංකරුවට පස්සේ ඒක මුදල් ගන්නට යනවා නමුත් මේ මුදල් වල හොල්මනක් මෙතන තියෙන මුදල් නෑ මුදල් නෙවෙයි තිබ්බේ මේ අපිට කරපු පරිසුද්ධ කරපු හිතුවක්කාර එහෙණ ගහන්න මුන්ගේ પરම්පරාව නැති වෙනුනේ මේ රත්තරන් අයින් කළ කොල කැල්ලකට අපි රැවැට්ටුවානේ දැන් මේ කොල කැල්ලකනේ අපි මේ මාසෙම නටන්නේ මොකද්ද ඔය කොලේ ලියලා තියෙන කියලා දන්නවද? හදිස්සියක් වුණොත් මම ඔබට රුපියල් 100ක් දෙන්න පොරොන්දු වෙනවා කියලා රජිනී අස්සම් කළා තියෙනවා. ඔය පරට්ටි කවදාවත් දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. තව රුපියල් 100 කොලයක් දෙන්නේ. ඔය හම්බ කරන මිනිස්සු දන්නේ නැහැ. ගෙවනව නම් ගෙවන්න ඕනේ රත්තරන් වලින්. අපේ රජී රෝගේ රත්තරන්. නින් ඔක්කොම රත්තරන් ටික තියාගෙන දැන් අපිට සංඥාවක් දීලා ඕකටනේ නටන්නේ. මේකට කොච්චර මරා ගන්නවද? අම්මල දාත්තල කොච්චර මරනවද? මේ සංඥාවකට මරන්නේ. අතරන් කිව්වා සංඥාව තමයි. නමුත් මං කියන්නේ අපි අද කාලා තියෙන ලනුවක හැටි. මුදල් කියන කුණුහරුපිය ආවට පස්සේ තමයි මිනිස්සයාට ආතතියෙන් 50ක් ආවේ. උද්දමණී කියන කුණුහරුපියත් ආවේ ඕකට ආවට පස්සේ. රත්තරන් වල උද්දමණයක් එන්නේ නැහැ. මුං ඇට වල උද්දමණයක් එන්නේ නැහැ. පරිප්පොළ උද්දමණයක් එන්නේ නැහැ. මොකද ඒ අවස්තික වටනාකමක් තියෙනවා. මේ වෙනුවට සංඥාවක් දාපු ගමන් මොන්න සෙල්ලමක්ද කරන්න කියලා බලන්න. ඇමරිකාවේ ෆෙඩරල් බැංක් එකට හිතුනොත් ඕනි තරම් සල්ලි අච්චු ගන්න. ඔඩිට් කරන්න තිය එකම කම්පැනි එක විතරයි. අපි මේ ඩොලර් එක අරගත්තාම රජ වෙනවා. ආන්නේ වගේ එකක් කියනවා නිව සංඥා නා සංඥා ඉතින් මම මේව ගන්නෙ මොකද දන්නවද? මට ඇමරිකාවේ ගියොත් මම මරලා තමයි මේවා කියනවා කියලා. මං කියන්නේ මේවා කිව්වට පස්සේ තේරෙනවා මේ හුස්ම ඕනේ නම් තියෙනවා නැත්තම් නැහැ කියන මට්ටමට යනකන් සංඥාව ගියාට පස්සේ ධම්මපදයේ පළවෙනි ගාථාව බුදුහාමුදුරුවෝ දොරපළු දෙක අරලා පෙන්නන වගේ පෙන්නනවා මනෝපුප්පංගම ධම්මා මනෝසේට්ටා මනෝමය මනස පූර්වංගම කරගත්ත ධර්මයක් මේකේ තියෙන්නේ මනස ශ්‍රේෂ්ඨ කරගත්ත ධර්මයක් තියෙන එක මනෝමය ධර්මයක් මනසාචේ පසන්නේන භාසති වා කරෝති වා තතෝනං සුකමං වේති ඡායාවන පායනි මෙහෙව් තත්වයක් දැනගෙන සතුටින් කතා කරපල්ලා සතුටින් හිතපල්ලා සතුටින් වැඩ කරපල්ලා එතකොට ඒ තමන්ගේ පිටපත යන හේවණල්ල වගේ තමන්ට සුඛ ප්‍රතිඵල දෙනවා මේ සංඥාවක් අල්ලන ලෝභ කරගෙන ద్వේෂ කරගෙන තෝතෝ වරබල ගියාන රණ්ඩු කරපුවට පස්සේ හැම වචනෙම හැම හිතවිල්ලක්ම හැම ක්‍රියාවක්ම කරත් පිටපතේ නේ ගුණා පිටිපස්සේ කෝරී පිටිපස්සේ කරත්තේ වගේ අපිට වද දෙනවා. නමුත් මේ නටන්නේ සංඥාවට කියලා දන්නේ නැති නිසා අපි මේ ඇති සංඥාව නැති සංඥාව කියලා දෙකක් ගත්තට සංඥාව නම් තිබ්බහම මොකෝ නැතුවහම මොකෝ. නායාගේ නෙවෙයි මේ තියෙන නායාගේ හැවනම්
නායකයා හැව තිබ්බහම මොකෝ නැතුවහම මොකෝ. මේකේ තියෙන ෆොටෝ එක නෙවෙයි නෙගටිව් එක නං තිබ්බහම මොකෝ නැතුවහම මොකෝ. එතෙන්ට යනකම බුදුරජාණන් වහන්සේ ජීවිතයේ අස්පනා පිට කරලා පෙන්වන උඹල මේ රණ්ඩු සරුවල් කරන දේ බුදු පුසක් බුදු කෝඹයක් බුදු සංඥාවක් කියලා. අන්න ඒ දේ කරන්නම් කාමයේ දුරුවන් කරන්න රූපේ ගන්නද රූපේ දුරුවන් කරන්න අරූපේ ගන්නද මේක භවනාදී සිද්ධ වෙනකොට මේකට අනුග්‍රහ කරන්න මේකට පොඩු දාන්න එපා හරස් කපන්න එපා නැවත නැතිව දවන්න මේක පහදින්න මේක හිත පිහිටවන්න නිවන් මාර්ගයක් කරගන්න මේ නිවන් මාර්ගයක් කරගත්තට පස්සේ තේරෙනවා අපි මේ ගෙවෙන රූපේ නැවත ඇති කරගන්න මොන්න තරම් දඟලලා තියෙනවා. ඒක කොහෙද අපිට සත්‍යයක් අවබෝධ කරන්න වෙලාව? කොහෙද අපිට අනිත්‍යයක් අවබෝධ කරන්න වෙලාව? එන දුකක් අපිට වෙන්නේ මට කරපු ශාපයක් විදියට. නෑ දුක කියන්නේ ප්‍රകൃති දෙයක් ලෝකේ තියෙන. ඒ නිසා මේකෙදි කියනවා මේ දකින්න දුෂ්කර වූ විනිවිදින්න දුෂ්කර වූ මේ රූපේට අදින ගතිය මේ ඇති දෙයට අදින ගතිය කියලා මේ කියනවා ආස්තිකත්වේ නැත්තම් මේකට කියනවා උච් මේ සාස්වත දිට්ඨිය කියලා. ඒ කියන්නේ ආත්මයක් තියෙනවා ආත්මෙන් ආත්මෙට යනවා ඒකට මොකක්වත් වෙන්නේ නැහැ කියලා මේක තමයි අපි දෙයියන් කියාගෙන බ්‍රහ්ම කියාගෙන ඊශ්වර පදාස්ති කියාගෙන සදාකාලික දෙය කියලා හිතාන සර්ව බහිම සම්මේ හැම තැනම තියෙන බලය කියලා හිතාගෙන මේක කරගෙන ගියාට පුතනාස කියන ඔබ එකක් අල්ලගෙන බලපන් මේ අන්තිමට මෙතන තියෙන්නේ සංඥාවක් විතරයි කියලා. අන්නේ සංඥාවට නේද මෙච්චර මේ heart attack හැදෙන්නේ? සංඥාවට නේද මේ cholesterol නැගින්නේ? මේ සංඥාවට නේද මේ diabetes හැදෙන්නේ? ඉතින් ඒකයි මේ සංඥාවට කොච්චර කැමතිද කියලා බලන්න. diabetes හැදිච්ච මනුස්සයෝ කද්දාව සනීප කරන්න බෑ. මැරෙනකම් මේ බේත බොන්නොත්. මගේ තියෙන එකම ක්‍රමය කවදාවත් මූත්‍රා පරීක්ෂා කරන්නෙත් නෑ ලේ පරීක්ෂා කරන්නෙත් නෑ. මට තිබ්බහම මොකෝ මට නැතුවහම මොකෝ ඉන්නකන් ජොලිය ගාලා මැරලා යනවා. පරීක්ෂා කරන්න ගියොත් ඒ ඉස්සරලා නම් දැන් නේ අපි ළඟ ප්‍රෙෂර් ගේජ් තියෙන ඉස්සර ප්‍රෙෂර් ගේජ් තිබුණ නෑ. ඒකට දොස්තර ගාවට යන්න එපායි. ඒක පරීක්ෂණයක් කරවලු. පොලිමේ ප්‍රෙෂර් බලන්න ඉන්න කට්ටියක ප්‍රෙෂර් එකයි ප්‍රෙෂර් බලල යන කට්ටියක ප්‍රෙෂර් එකයි බැලුවා. කියලා වැඩක් නැහැ. පොලිමේ ඉන්නකොට ප්‍රෙෂර් තමයි. ගෙදර වලියක් ඇද්දිච්ච ගමන් ප්‍රෙෂර් කියනවා පොලිමට යනවා. මේ සයිකෝසොමැටික් ගේම් එක එනතෙ මේ ප්ලාසිබෝ දුන්නාට පස්සේ මිනිස්සු සනීපුණා කියන හැටි ප්ලාසිබෝ දෙන්න ඉස්සෙල්ලා ලෙඩ කියාගෙන කිඳිරි ගාගෙන අඬාගෙන නටන හැටි බලනකොට මේකේ තියෙන තමන්ම තමන්ගේ පිට කතාගෙන නැත්තම් තමන්ම තමන් රවට්ටගෙන කිචි කවාගෙන hina වෙන hinaවත් තියෙන කියන්න ලැජ්ජ තරම් මේ ශිෂ්ට ලෝකේ කාලා තියෙන කැමනේ හැටි මේ සංඥාවක් අල්ලගෙන ඒක ඇත්තක් කරන රූපයක් වඩටපත් කරන නටන හැටිල එනිසා පුත්‍රයන්ස් කියන රූපේ සංඥාවක් බාටපත් වෙනකොට ලීන බාටපත් වෙනකොට අරූපේ බාටපත් වෙනකොට සූක්ෂම බාටපත් වෙනකොට ඒක පොඩ්ඩ අනුග්‍රහ කරන්න අමාරුයි. ඒක විනිවිද දකින්න අමාරු දෙයක් කියලා. දුප්පටි විජ්ජහි කියලා කියනවා. නමුත් ඒක විතරයි අපිට කළ යුතු දෙයක් කියලා අනික් දේවල් ඕනේ තිරසෙනෙකුට කරතයි. අපිට කරන්න තියෙන සුවිශේෂ ගතියක් තියෙන මිනිස්යාට අර කලින් කිව්ව විදිහට කාමයේ එන වෙලාවට අභිනිෂ්ක්‍මණය ගැන සතුටු වෙන්න. ද්වේෂය එන වෙලාවට ද්වේෂ නොකිරීම පිළිබඳ සතුටකට ගන්න. වෙහෙස එන වෙලාවට තන ඕ තමයි ඉතින් දුක කියන්නේ. දැන් මට දුක හොඳට තේරෙනවනේ කියලා ඒකේ තියෙන වෙහෙස නොකරන ගතිය සතුටු වෙන්නේ. ඒක මේ රූපෙට බැඳින හිත එනකොට අරූපෙට කැමති වෙන්නේ. මෙන්න මේ විදිහට මේ එකට එකට විකල්ප ඉදිරිපත් කරලා ඒකේ තියෙන හාස්‍ය ගතිය මේකේ උපහාසිකුත් තියෙනවා ඒ වගේම සංවේගිකුත් තියෙනවා. හරි බය හිතෙන ගතියක් තියෙනවා. මේ අපි මේක කවදා අපි ලෝකයේ තේරුම් ගන්නේ කියලා කද්දාවත් තේරුම් ගන්නෑ. ඒකයි මේ දුප්පටි විජ්ජයි කියලා කියන්නේ. හැබැයි එක්කෙනෙක් උත්සාහ කළොත් ක්‍රමිකව ප්‍රතිපදාව අනුව ටිකෙන් ටික පුරුදු කරලා ඒක බුදුරජාණන් ශ්‍රී දේශනා කරන වරුදු 7කින් වැඩිම වරුදු 7කින් මේක තේරුම් ගන්න පුළුවන්. අඩුම දවස් 7කින් තේරුම් ගන්න පුළුවන්. තව එක තැනකදී කියන උදේ හරියට මේ කාරණා වැටුණොත් හැන්ද වෙනකොට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. අපි මේ විඳවන දේ
මවාගත්ත දෙයක් මත යන දෙයක්. ඒ දේ තාතික කරන්නේ අපි නෑදෑයෝයි වටපිට ඉන්න කට්ටිය යස් යස් කියන එක තමයි ඒගොල්ලෙන් කරන්නේ. එහෙය තමයි. ඒකට කියන්නේ කැලේකට ඵලයන්. ගහක් මුලකට ඵලයන්. ශූන්‍ය ගන්නව කායිමත් අහන්න යන්නේවා. දුන්නොත් ලනුවක් තමයි දෙන්නේ. අපි වට කරගෙන ඉන්න කට්ටිය මොකද උන් කැමති නෑ එකෙක් භාවනා කරනවා දකින්න එකෙක් නිවන් දනවා දකින්න. හොරි තියෙනවා නම් ඔක්කොමල කැමති ඔක්කොටම හොරි තියෙනවා නම් තියෙන සොරි කියන්න දෙයක් නෑ. ඉතින් හොරිනේ එකෙක් විතරක් හොරි නැතුව ඉනවා දැක්කොත් අන්න ඌ තමයි අප්සෙට්. අපේ සමාජයේ තියෙනම තියෙන එක එකයි ගාන එක. සර්වචනසි ඉස්සල්ලාම නැගිට්ටා. නැරිවඹ මොන જાති කිව්වත් මම කියනවා මනෝපොබ්බංගමයි ලෝකේ මනෝසෙට්ටයි මනෝමයයි. මේ මනෝමයම ලෝකේක නැත් අපි හීනකයි මේ රණ්ඩු කරන්නේ. අපි මේ හීනකයි ප්‍රේම කරන්නේ නැගිට්ටට පස්සේ කො ප්‍රේමේ. නැගිට්ටට පස්සේ කො ඔය වාකී සෙල්ලමක් තමයි වෙන්නේ මරණ මොහොතට ගියාට පස්සේ මේ කුමන නැටුම් කිලි කවට දිනාදා මේ කරපු දේවල් හිටී කියලා හිතනද මරණයේදී මරණ මොහොතේදී ගණංකාරකම් හයිය මේ හයිය තියෙනකම් ආඩම්බරකම් සල්ලි තියෙනකම් තව මොකද්දෝකම් කියනවා නිලිය තියෙනකම් මේ ඔක්කොමකම් මෙලවින් යනකම් තමයි ඉන්නකම් ඒවට නටන්න නැටිලදී ආවනෝට හැම එකම මරණකොට බින්දුවට බහින කොයි පෙන තිබ්බ එකත් පෙන හත තිබ්බත් පෙන එකක් තිබ්බත් පරණකොට බින්දුවට බහිනවා ජීවත් වෙනකොට බලසවංක බින්දුවට අන්නේ දාට තියෙනවා මරණය කියන්නේ මොකද්ද ඒ බින්දුවට බැස්සීමක් තමයි මේ රූපයේ වෙනුවට අරූපයේ හිත බඳිනවා කියන කතාව තන්නි ආධ්‍යාත්මයක් ගැන කතා කරන්නේ තන්නි ආගමික ධර්මයක් කතා කරන්නේ හැබැයි ගුඩ දෙයක් නෙවෙයි නිකන් බොරුවට මේක නිකන් මේ යంత్ర මන්ත්‍ර වලට බාර දෙන්න එපා මේක විද්‍යා විද්‍යාවක් නෑ මේ එකම දෙයක් දිහා බොහෝ වෙලා බලනින් පරිකමයි ප්‍රශ්න බලන්නේ හිටියොත් මේ රූපේ හිත බඳිනා වෙනකොට අරූපේ හිත බැඳීමේ දක්ෂකම යම් කිසි කෙනෙක් ඇති කරගත්තොත් මේ මිනිස්යාට මේ අරූපේ කියලා කියන මත ශූන්‍ය தත්ත්වය කියලා තමයි අපි වනපොත්වල කියන්නේ ශූන්‍යතෝ ලෝකං අවික්කසු මච්චු රාජාන පස්සති කියන යම් කිසි කෙනෙක් මේ ලෝකය මේ අරමුණ මේ භාවනාව මේ සතිය හිතල තියෙන අරූපේ බව දන්නවනම් ශූන්‍ය දේ බව දන්නවනම් ඒ ශූන්‍යාග ශූන්‍ය tattara පත්‍විච්චකනා මායයට පේන්නේ නැතු යනවායි කියන ඊට පස්සේ මැරෙන්නේ නැහැ මායයට පෙනුනොත් තමයි මායя මරන්නේ රූපය අල්ලනකොටම මායගේ එල්ලට ලක් වෙනවා ඊට පස්සේ ආයකට ජාති ජරා ව්‍යාධි මරණ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ලියලා තියෙනවා අරූපේ හිතමඳපු කෙනා එම නැත්නම් මේ ශූන්‍ය tattete හිත බඳපු කෙනා ශූන්‍යතෝ ලෝකං අවික්කසු මේ ලෝකේ ශූන්‍ය දෙයක් විතර බලන කෙනා මච්චු රාජාන පස්සති මාරයට පේන්නේ නැහැ කියලා නිසා මේ ශූන්‍ය භාවයේ රූපය ගෙවම් කරන්න ගන්න උපමාවක් විතර ගත්තට ඒකට ප්‍රේම කරන්නවත් එපා ඒකයි ආය රූපේ ආය රූපේ ආය රූපේ මේක හේතුඵල ධර්මකින් එන එක මිසක් ආ උඹට ඕනේ තාලෙට මේක කරන්න බෑ ඔක බාර ගන්නවයි කියලා කියන්නේ නෝන්ජල්කමක් නෙවෙයි. ඔක බාර ගන්නවයි කියලා කියන්නේ බය අදුගතියක් නෙවෙයි. මේ තමයි ප්‍රകൃතිය. බුද්ධ ධර්ම උත්පන්නවසත් කිරිය බාරගත්තේ. ඒ නිසා ලෝකෙම බාර ගන්න බැරි වුණාට උඹ බාර ගන්න බලපං කවුරුත් එන්නේ නැහැ විරුද්ධ වෙද්දී කියලා. මෙන්න මේ විනිවිද බලින් දකින්න බැරි මේ හතරවෙනි කාරණාව පෙන්වන්නේ රූපේ හිත බැඳීමට නැවත නැවත යොදාන්න පහ දින්ට සතුටු වෙන්න ඒක තැප කියලා හිතන ලෝකෙට පුදුරන්සි කියනවා ඒක නොකල යුත්තක් බවට හිත දැනගන්න ඒ වෙනට අරූපේ හිත බඳින්න මේ රූපේ ගෙවම් කරන ප්‍රායෝගික ප්‍රයෝජනේ සලකලා පක්ඛන්දච් පසීදච් සම්තිත්‍ත්‍ය විමුච්ඡති එයි නැවත නැති චෝදන්නේ කියලා මේකෙම හෙවණැල්ලක් එව නැත්තම් මේ චිත්‍රයේම වෙන පැත්තකින් බැලලා කියනවා සක්කායංකෝ බවන් වික්‍රේ මානසිකරෝතෝ මේ කියන්නේ මම වෙමි කියලා මේ සක්කාය කියන එක හිතලා සක්කායංකෝ බන බික්කවේ මනසිකරවතු සක්කායි චිත්තං න පක්ඛන්දති න පසීදති න සම්තිත්‍ති ස විමුච්ඡති ඒ මම වෙමි කියන එක මත ඉඳගෙන මම කූඤ්‍ය කරගෙන මගේ නෑය මගේ වස්තුව මම මගේ ආත්මේ කියා ගන්න දේවල් වල එච්චර හිත නැවත නැතිව දන්නෙපයි කියලා කියනවා එච්චර හිත පහදින්න එපා එච්චර හිත ඒක අලවන්න එපයි කියන ගලෝපන මොන සමහර වෙලාවල් වලදී දෙනුනේ මේ මම හිතියත් නැතත් මේ ලෝකේ දේවල් වෙනවා
ඒක මේ හේතුඵල ධර්මයකට වෙන්නේ. මට නිරීක්ෂණය කරන්න පුළුවන් වුණාට මට මේක විනිශ්චය කරන්න අයිතියක් නැහැ. විනිශ්චය කරපු ගමන් මං අකුසල පතේකට වැටෙනවා. මම විනිශ්චයට ලක් වෙනවා. ඒ නිසා මේ විපස්සනා කරනවා කියලා කියන්නේ දේ නිරීක්ෂණය කරනවා විනිශ්චයකින් තොරව. විපස්සනා දෙන්න පුළුවන් අර්ථකථනයක් තමයි. සිදුවෙන හැමදේම සිදුවෙන්නේ හේතුවක් ඇතුළු. ඇයි කියලා අහන්න එපා. ඒක මහා නාස්තික ප්‍රශ්නයක්. බලන්න මේකට හැඩ ගැහෙන්න පුළුවන්ද කියලා. ඕනෝකටයි බාලදක්ෂයි කියන්නේ. ඕකට තමයි බාලදක්ෂිකාව කියන්නේ. ඕක තමයි භික්ෂුව කියන්නේ. ඕක තමයි යෝගාවචරය කියන්නේ. ඕක තමයි තපස කියලා කියන්නේ. ඕක තමයි භ්‍රමචර්ය කියලා කියන්නේ. මේ හැදෙන ඕනම දෙකට හැඩ ගැහෙන්න පුළුවන්. ඒකේ මහායාන බුද්ධාගමේ සඳහන් කරනවා වතුර මොන වාදිනේට දැම්මත් වතුර වාදිනේ හැඩේ ගන්නවා මිසක් ආ මට මේ පතුල අඩිය මට්ටමට තියෙන්න ඕනේ එහෙම තමයි මට උඩ මට්ටම මට කෙලින් එන්න බෑ මං ඇද වෙලා ඉන්නම් කියලා කවදාවත් කියනවා අන්නේ වතුර වාගේ නිහතමානී වෙන්න කියනවා වතුර වාගේ අහිංසක වෙන්නයි කියලා කියන උනාට පස්සේ මේ සිදු වෙන දේ මමයා හිටියොත් හැම වෙලාවෙම ඒකට එක්කෝ චෝදනා කරනවා නැත්නම් ඉල්ලීම ඉදිරිපත් කරනවා මේ ඉල්ලීම ඉදිරිපත් කිරීම තමයි චෝදනා කියන තත්ත බංකොලොත් භාවයක රෝග ලක්ෂණයක්. මට හරකට ලිබිය යුතුයි. මම මේකට විරුද්ධයි. මේ හැම වෙලාවකම මම යා මැදට වෙලා ඉන්නවා. අපිට බලන්න තියෙනවා කොයි දේ ආවත් කොයි දේ නොලැබුණත් යැපෙන්න පුළුවන්. මේ දෙයට හැර ගහන්න පුළුවන්. ඒක විපරීම පරාසයට හැර ගහන්න පුළුවන් උත්තරමයට තමයි සරුවචනයි කියලා කියන්නේ. සරුවචන වහන්සේට හිඟන්නේක් එක්ක එක අම්බලමේදගෙන හිඟා කාලා බොහෝම ජයට ජීවත් වෙන්න පුළුවන්. රජගෙදර රාජකන්‍යාවන් දෙපැත්තෙන් හඳුන් අපරද්දී රාජභෝජනේ රන්තලියක තියලා දුන්නත් බලන්න පුළුවන්. දෙකේ කිසි වෙනසක් නැහැ වුණා. දෙකම ධාතුමත්තකෝ නිස්සත්තුනේ ජීව ශුන්‍ය. අපිට එහෙම රජගෙදර ගිහිල්ලා කෑවොත් එහෙම දවස් ගාණක් යනකම් අම්මා ඒ සුවඳට බත් කන්න පුළුවන් පහුවෙන්දා. ඒ තරම් ඊයේ කෑවේ රජගෙදරනේ. ඒ කක්කවල වෙනසක් තියෙන බන දෙකම කහපාටයි. රජගෙදරින් කෑවක් කහපාටයි. හිඟාන කෑවක් කහපාටයි. කක්කවල කිසි වෙනසක් නැහැ. ඒක නම් බෑ රජගෙදරින් කෑවයි කියලා පිඟානකට කක්ක කරන්න බෑ. ඒක කරන රෝග තියලා පූජා කරන්න බෑ. ඒකත් කක්කවලට තමයි. අනිත් වගේ මේ පරාසය තේරුම් ගත්ත උත්තමයා අපිට මේක කියලා දෙන්න ගන්න උත්සාහය බලන්න. සක්කාය කියලා යම් දෙයක් ගත්තකම අපි ඒක නැවත නැවත හිතියව දනවා මගේ ගඳ ගස්සනවා අපි ඒකේ මේක මගේ මේක මම මේක මගේ ආත්මය කියලා. ඒ වගේ ඒක පහදිනවනේ අම්මේ පොර මම පොරක් කියලා ඉතින් පහදින්න පටන් අරගන්න. ඒ නැවත නැවත පිටවන්න උත්සාහ කරන ඕම් බලපන් මේම් බලවන් කියලා එක එකනට පෙන්න මේ සම්දර්ශන පවත්නවා. ඒකේ ගැලවෙන්න හිතන්න ඒක බැඳෙන්න හදනවා. නමුත් සක්කාය නිරෝධය මේ ජීවත් වෙද්දිම මම ඉඳද්දිම මම නැතුව වගේ ඒකේ ඒ ලාවුත්සුගේ ප්‍රකාශයක් තියෙනවා ලෝකයේ නායකයෝ හතර දෙනෙක් ඉන්නවා කියලා. එක නායකයෙක් තමයි પરම්පරාවෙන් නායකයා වෙනවා. ඒ කියන්නේ ලේවලින් රාජ්‍ය නායකත්වය ලබා ගන්න. ඒක නායකත්වය. ඒක තමයි පළවෙනි මේක. එනම් තුච්චම එක. තුච්චම කියන එක මම දැම්මේ කියලා මතක තියාගන්න වර්ගය හතර තියෙනවා විතරයි මේ මම කියන කතාව. දෙක යුද්ධ කරලා සප යකඩ සපත්තුවට යට කරගෙන අධිරාජ්‍යවාදී ක්‍රමයට තුවක්කු බලයෙන් යකඩ බලයෙන් රාජ්‍ය ලබා ගන්න හදනවා හිට්ලර් වගේ. එහෙම නැත්නම් ඒ දරුණු නායකයෝ ඉන්නවා. ඊට පස්සේ ආ වැඩිම ඒ බලය පෙන්නගෙන ඉන්නවා. ඊට පස්සේ තුන්වෙනි එක මච්චින් කරුණාවෙන් ශිළු දිනාගෙන් ප්‍රසාදේ දිනාගෙන කාටත් අම්ම කෙනෙක් වගේ තාත්තා කෙනෙක් වගේ ඉන්න රාජ්‍ය නායකයෙකුත් ඉන්නවා. ඒක කියනවා ඔය ඡණ්ඩාශෝක වෙන කාලේ ජගත අතකින් පාලනය කරපු මිනිස්සේ ධර්මාශෝක වුණාට පස්සේ ලෝකෙටම පිය කෙනෙක් වගේ ධර්ම ප්‍රචාරය කරා. දුටුගැමුණු රජුරුවොත් රජ වුණාට පස්සේ පුදුමාකාර ජී ශාසනික සේවාවක් කරා. ඉස්සෙල්ලා නම් පෙති පෙති කැපුවා. හතරවෙනි ජාතියක් තුන් හතරවෙනි රාජ්‍ය නායකයෙක් ඉන්නවලු. එයා ඉන්න බව කවුරක්වත් දන්නේ නැහැ. එයා කරන්නේ හැම කෙනාටම නායකත්වය පුරුදු කරනවා. පෘතුගල කියන ඕක මගෙන් ගිරෙන්න ඕනේ. ඔයාට මේ අඩුපාඩුකම් තියෙනවා. ඔය අඩුපාඩුකම් මෙන්න මේ දේ කරලා බලන්න. ඔයා හොඳට පරිපාලනය කරගන්න. ඔයා ඊට පස්සේ නායකත්ව වෙන්නේ කියලා. අනික් එක කරාත් දෙනවා. ඉතින් කවදා හරි ඒ
නායකයා දෙන ඒ ක්‍රම වේදී අනුගමනය කරන එක නා ඒ කර්මාන්ත වලින් දිනුවාට පස්සේ ඒගොල්ල කියනවලු මගේම දාඩිය මහන්සියෙන් මගේම ශ්‍රමයෙන් මම මේක යන්තම් හම්බ කරගත්තයි කියලා ඒගොල්ල කියනවා. ඒ වගේ මේ ඉන්න නායකයා මැරලා ගියාට පස්සේ මේ කොහොමද මේ ලෝකේට නායකත්වයේ කවුද කියලා දුන්නේ කියලා කවුරක්වත් දන්නේ නැහැ. ඒක තමයි ශ්‍රේෂ්ඨම නායකත්වය. ඒක තේරුම් ගන්න නම් මේ ජීවිතයේදී බලන්න ඕනේ මම නැතුව ඒ වෙනුවට කවුරු හරි වැඩක් කරනකොට ඒ වැඩි වෙන්න ඇරලා එයාටත් ඒ නායකත්වයට පුහුණුව දෙන්න ඊට පස්සේ ඒ හරහා ඒ අත්දැකීමක් ලබාගෙන තමන්ගේ ක්‍රම සහ විදි හදාගෙන යන ක්‍රමයක් තමයි සර්වඥාන්සය ඇති කරේ. සර්වඥාන්සය පිරිනුවම් පෑවට පස්සේ කිසිම අපොස්තල්ස්ව පත් කරේ නැහැ. කිසිම කෙනෙකුට නායකත්වයක් දුන්නේ නැහැ. අදුම ගානේ පළවෙනි රහතන් වහන්සේලා 69 ආවට පස්සේ බුදුහාමුදුත් එකතුව කිව්වා දෙන්නෙක් එකපාරට යන්න එපා. හරියකින් ඉඳි උඹ කරන්න යන්න එපා. උඹට තීර්ණ ක්‍රමයට මිනිස්සු කොට දාපන්. ඒකෙන්නේ අපි බුද්ධහම කියලා එකක් හදාගෙන දැන් මේ රාමුවක් හදාගෙන කොට දෙමිල්ල පැත්තක දාලා දැන් තිංගල බුද්ධහම කරේ තියාන මැරෙන්න හද. එදා කිව්වේ බුදුරජාණන් ශ්‍රීවනේ උඹට තීර්ණ ක්‍රමයක් තියෙනවා. ඒකට උඹට ගැළපෙන මිනිස්සු ඉදිරියට ඒ උඹට දාපන් එච්චරයි. ක්‍රමවේදයක් ගැන යන්ත්‍රණයක් ගැන සමීකරණයක් ගැන සුද්ධ ලියවිල්ලක් ගැන කතා කරන්න යන්න එපා කිය. ඒ තරමටම උද්දේශ මේක විවෘත කරලා තියෙනවා. මොකද මේ මමයා නැත්තම් එහෙම නැත්නම් මේ ධක්ඛාය නැත්තම් මේ ලෝකේ හරීම අහිංසකයි. ඒ හරීම සුන්දරයි. මේ මුළු ලෝකෙම සාහිත්‍යයක්. මමයා මේකට ආපු ගමන් මම අපි ආභාරයේ පැතිරේ ගන්ධත්තාරයේ පැතිරේ ගන්ධත්තාරයේ කියලා ඔන්න අපි දින්දුවක් අදාන කියයි. මම මේ කොත්තර හරි ඉහෙන තිබ්බනම් කක්ක ගොඩයි. මම මේ නැතු යන හැටි බලන්න යන්න පුළුවන්. ඒක හොඳටම ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. යන්න පුළුවන්. මේ භාවනාව මේ සතියේට කියනවා අරමුණක් නැතුව දුවපන්. අරමුණක් නැතුව දුවන්න යනවනම් අරමුණක් තියනට වැඩිය බොහොම හොඳයි. යන්න ආරෙන්නේ කියලා. දැන් මේ මහත්ය ප්‍රශ්නයක් අහුව අපි භවනා කරනකොට අපි ඉන්න තැන දැනගන්න ඕනේ කියලා. මම මෙයට ඕනිකමක් තියෙන හැම වෙලාවෙම. උට ඕනේ කොයි හරි පැහැය වෙන්න. ඒසර කියන්නේ නැහැ පැහැය වෙන්න එපා. ඔය කරන දේ කරපන්. බුද්ධ ආගමේ ඉන්නේ ඉල්ලුම සැපෙන්නේ නීතියක් නෙවෙයිනේ. ඒකේ තියෙන්නේ ඉල්ලුම සැපෙන්නේ අයින් වෙන එකනේ. ඒක නිසා ප්‍රතිඵල අපේක්ෂා කරන හැම වෙලාවකම වැඩි තුච්චයි. ඉන්සම් පුරේ පන්දිසාංශ ඉන්නකම් කියනවා. කරන්න තියෙන උපරිමයි කරන්න. Tamanta කරන්න පුළුවන් උත්සාහය සිත්සියේ තද්ධාවේ වීරියේ සතියේ සමාධිය ප්‍රඥා ඉහෙලම කරන්න ඵල අපේක්ෂා කරන්න එපා. හේතු සම්පාදනයේ සියර 100ක් කරන්න ඵල අපේක්ෂා කරන්න එපා. ඉච්ඡර සුන්දර ලෝකයක්, ඉච්ඡර සුන්දර ජීවිතයක්, ඉච්ඡර සුන්දර වගවි බග මේ කෘත්‍යයක් ලෝකෙම නැහැ. ඒ නිසා ඵල අපේක්ෂාවම තෘෂ්ණාවේ ලක්ෂණය. ඵල අපේක්ෂා නොකර කරන්න පුළුවන් කියන එක පෙන්නනවා. සක්කායම් බික්කෝ සක්කායම් කෝපනාවසෝ මනසිකරෝතෝ න චිත්තම් පක්ඛන්දති න පසීදති න සම්තිට්ඨති න විමුච්ඡති. මම යකින් එක මතුවෙච්චි ගම එයාගේ වැඩිම එක නැවත නැවත කර කර තහවුරු කරන දේ එක කරන්න එපා. ඒක පහදින්න එපා. ඒක පට්ටල් කරන්න එපා. ඒක ගැලුමක් හිතන්න එපා. සක්කාය නිරෝධයක් තියෙන වෙලාවක තියෙනවා භාවනා ඉබේ යනවා සක්මන් කරනකොට මේ අනායාසයෙන් සක්මන යනවා භාවනා කරනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා කරනවට වැඩි මේක කෙරෙනවා හැබැයි හුද්දට ගන්නවා හුද්දට එලඹ සිටි ගතියක් තියෙනවා කියලා ඒ සක්කාය නිරෝධය දැනගෙන එහිම හිත යෙදුවොත් එහිම හිත පැහැදුවොත් එහිම හිත පටල කෙරුවොත් මේකයි නිරෝධය කියලා හිතුවොත් ඒ යෝගාචරය කරන වැඩි පුදුම සුන්දරකමක් එන්න පටන් ගන්නවා. ඒක සාසනික දෙදක් එන්න පටන් අර ගන්නවා. එතකොට තේරෙනවා අපේ මහරහතන් වහන්සේලා කොහොම සාසන සේවාවක් කරන්නේද? ආර්යයන් වහන්සේලා කොහොම සාසන සේවාවක් කරන්නේද? ආර්ය වෙන්න කටයුතු කරන සුතවත් ආර්ය ශ්‍රාවකයා මොන විදිහට මමයා ඉස්සර කරගන්නේ නැති ධර්මතාවයක් කරන්නේද කියලා. හැබැයි ඒක මේ තෝක ගණන් බලාපොරොත්තු වෙන්නේ මේක බොහොම දකින්න අමාරු කරලා බොහොම විනිවිදට අමාරු තැනක් ඒ නිසා මේවා දුප්පටි විජ්ජ පටි විජ්ජ කියලා කියන්නේ විනිවිද දකින්න පුළුවන් දුප්පටි විජ්ජ ධර්ම. ඒ නිසා තමන්ගේ ජීවිතේ භාවනාවේදී කොත්තනක හරි මේ දුප්පටි විජ්ජ ධර්ම පහෙන්
දේවල් ලැබීම හම්බ කිරීම පිළිබඳ සතුට වෙනවා වෙනුවට දීලා දෙමීම පිළිබඳ සතුට වෙන හිතක් ආව නම් හිතන්නේ ඒක දුප්පට විඤ්ඤාය. කවුරු හරි Tamanට වෛර කරන වෙලාවේ යාට පෙරලා වෛර කරන්නේ නැතුව යාට පුළුවන් නම් මෛත්‍රී කරන්න පුළුවන් නම් දුප්පට විඤ්ඤාය. ඒක නෝන්ජල්කමක් බයක් නෙවෙයි. ඒ වගේම හිතට වෙහෙසක් කෙන වෙලාවේ මේක ගැලවෙන්න හදන්න එපා. මේ වෙහෙස කියලා කියන්නේ සනාතන ධර්මයක්. මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. අනේ මට දැන් මේක ඉදිරිපත් වෙලා තියෙනවා. මේක මට හොඳට පාඩම ගන්නපන් කියලා ඒ වෙහෙසකර තත්වයක් දෙක පුළුවන් තරම් ඉන්න බලන්න. එතකොට ඒක අපිට පාඩමක් වෙනවා. ඒක ආහාරයක් වෙනවා. ඒක අපිට රසමසවුලක් වෙනවා. ඒක අපිට හයි ප්‍රෝටීන් වෙනවා. ඒ වගේම යම් වෙලාවක මේ රූප ආරම්මණයක් වෙනවා අපේ හිත භාවනා කරන්න. හිතන්නේ ඒක ඕනේ මුලදී කාමයෙන් කරනම රූප ආරම්මණයක් නැතුව අරූපයේ මානසික කාර්ය පවත්තන්න පුළුවන්. අරූපයේ සත්‍ය පවත්තන්න පුළුවන්. අරූපයේ සතිය සමාධිය පවත්තන්න පුළුවන්. ඒක කියනවා අනිමිත්ත සමාධිය කියලා. අනිමිත්ත සමාධිය කියලා කියන්නේ නිවන් දොරටුවක්. නිමිත්තක තියෙන සමාධිය කක්ක. එච්චරයි කියන්නේ. කක්ක කියනකොට මම හිතන්නේ තේරෙනවා කියලා. මෙන්න නැති වුණත් ඒක තේරෙනවා මම දන්නවා. එතන ඒකෙන් හරහා ගිහිල්ලා අනිමිත්ත සමාධියට යනවා. අනිමිත්ත සතියට යන්න ඕනේ නිමිත්ත සතියේ ඉඳලා. ආන්නේ වගේ ගෙවන් කිරීම වෙනකොට ඉසලිතල ලමා කාලේ නුපුහුණු කාලේ ආධුනික කාලේ අපි රූපේ අරමුණු කරනවා. පහු වෙනකොට අරූපේ අරමුණු කරනවා. ඒක මේ වැඩක් කරනකොට අනේ මම දැන් සුවිත ලකින මිනිහෙක්. මම සමාධි වඩන එකෙක්. මම භාවනා කරන්නේ කියලා අයිය වෙන්න හදන අඳින්න හදනවනේ. ඒ කියන්නේ බුදුහමරෝ පෙත්ත කපලා ලියලා දෙනවා අසප්පුරිස සූත්‍රයේ. කොයි වෙලාවක හරි මම සිල්වන්තයි අරයා සිල්වන්ත නැහැ කියලා කවුරු හරි මම උසස් කළා 95 කළා සලකනවා නම් ඌට සිල්වන්ත අසප්පුරුෂයයි කියලා කියනවා. සිල්වන්ත අසප්පුරුෂයයි කියලා. ගැළපෙන්නේ නැහැ සිල්වන්තයට අසප්පුරුෂෙක් ගැන බුදුහමරෝ කියනවානේ. පළවෙනි ධ්‍යානෙ ලැබුවෙකෙක් හිතනවා නම් අපි එහෙම කියන්නේ පළවෙනි ධ්‍යාන ලැබුව උත්මයෙක් හිතනවා නම් කියමුකෝ එකෙක් කිව්වම මයි වචන පරිදිනවනේ. උත්මයෙක් කිව්වා අනේ මට විතරයි පළවෙනි ධ්‍යාන ලැබුණේ මයිත් එක ආපු එක්කටවත් ගන්න බැරි නැහැ. ඊයේගොල්ල නිකන්ම තෝග බිස්නස් මම විතරයි හරියට කිරුවේ කියලා ලැබපු ධ්‍යානයේ පිළිබඳව තමන් උසස් කළ පහත් කළ සලකනවා නම් ධ්‍යානලාභී අසප්පුරුෂෙක් කියලා කියනවා. කුච්චර අපිට නිහතමානීකම පෙන්වනවාද කියලා කියනවනම් බුදුන්සේ සඳහන් කරනවා ධ්‍යානලාභී ධ්‍යාන ලැබීම පිළිබඳව මඤ්ඤණා කෙරුවා නම් ඒ මඤ්ඤණාව නිසා උගේ ධ්‍යානෙ උට නැති වෙනවායි කියලා. යේන යේනයි මඤ්ඤති තතෝ තං හොති අඤ්ඤත ලැබුවට නොලැබුණා වගේ කටිටි කරන දෙවෙනි ධ්‍යානෙ යන පාරක පෙළ. දෙවෙනි ධ්‍යාන ලැබුණාට පස්සේ ඒකත් ආඩම්බරකම් කවන්න නැතුව යන්න ගුණොත් ඒකත් ඇල තුන්වෙනි එකට යන්න පුළුවන්. කොත්තන හරි අපි අඳුනගත්තා නම් අඳුනගත්ත දේන් අපි ටැග් ගෑනවා. කිසිම තැනක අහුවෙන්නේ නැතුව ඉදිරියට යන එකන කඟදිගේ පහළට යන ගල මැදිලා රවුම් වෙනා වගේ අන්තින පුතුම ශෝභා සම්පන්න ගතියකට උපවත් ගතියකට මත වෙන නිසා එතන හැම තැනකදීම ගල වතුරයි වැලිත් එක යනකොට පිරිමැදෙනකොට ඇඹරෙනකොට අමාරුයි. ඒක නිකන් හරියට මැණික් ගලක් තියලා මේ කපනද අර ඩයිමන්ඩ් රෝලර් තියලා අල්ලනකොට කැපෙනවා වගේ හිත දෙන්නේ. එතන තමයි හැබැයි භාවනා සිද්ධ. එතන තමයි මේ මූණ වට්ටම් වීම සිද්ධ වෙන්නේ. ආන්නේ විදයක් වෙනවා නම් තමයි වැටහෙනවා නම් මේ සාසනේ පරණ වෙලා තියෙන්නේ. මෛත්‍රී බුද්ධ සාසනේ විතරයි මේව කරන්න පුළුවන් වෙන්නේ. බුදුහාමරොත් එක්ක ජේතවනාරාමයේ ඉන්න ඕනේ මේව කරන්න කියලා. ඒ වගේ බහුමතවලට ඉඩ තියන්න එපා. සාරිපුත්‍ර සාංශේ මේ අපි ගැන හිතලා තමයි මේ දසුත්තර සූත්‍ර දේශනා කරලා තියෙන්නේ. පස්සේ කාලේ පහල වෙන අපි වගේ විනී ජනතාව තුල ලුණු මිදිස් කන මොළ ඇති මිනිස්සු ඉඳ ඉඳ තියෙනවා. ඒ මනසට මේ ධර්මයේ වැටහුනොත් ඒ මනස මේ කවුරු බෑ කිව්වත් කඩාගෙන යන ගතියක් එන්න පුළුවන් කියලයි මම නම් කරලම කියන දුප්පටි විජ්ජ ධර්ම හැබැයි බැරි ධර්ම නෙවෙයි. දකින්න දුෂ්කර වුණාට දකින්න පුළුවන්. ඒ නිසා මම හිතනවා මේ පිළිතරත් පනහලා මේ තරම් උනන්දුවෙන් භාවනා කරලා මේ පහම නැති වුණාට තමයි අදාළව මතුවෙන මේ පිටියක් ඉතරට ගියා වගේ විනිවිද දකින්න බැරුව වගේ හම්බුණාට බය වෙන්න එපා, පැත්ත ගහන්න එපා. මේක හරහා බලන්න පුළුවන්. අන්නේ හැකි සංඥාව ඇතිවීම පිණිස මේ ධර්ම දේශනා මාලාවත් භාවනා වැඩමුළුවත් හේතුණාන අනිවාර්යයෙන් මේක සාර්ථක වුණා. ඒ නිසා ඒක පුද්ගලික වගකීමක් වගේම පොදු වගකීමක්. ඒ නිසා අපි සාමූහිකවත් පුද්ගලිකවත් උත්සාහ කරමු මේ දුප්පටි විච්ච ධර්මයේ කෙසේ හෝ විනිවිද දක්ව ගන්න ශක්තිය ධෛර්ය බලයේ පිණිස මේ අපගේ සියලු ප්‍රයත්න හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව දේශනාවලියේ නිමාව සටහන් කරනවා.
සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.